ඉතින් ධර්මයේ හොඳට අවබෝධ වෙන්න නම් ඇත්තටම අවංක වෙන්න ඇත්තටම අවංක දැන් සසර දුකයි කියලා කොහෙන් හරි තේරුම් ගත්තා ලෝකේ බාහිරේ දැකලා ඇත්තට මේ මගට අවංක පුද්දක තමාරු නෑ යාත මුලදී මාමව නැත ඒකට ඒ අමාරු තරද්ද ගන්න ක්‍රම තමයි බුදුහාමුදුරු ගන්න බාහිරේ බලලා හරි තේරුම් ගන්න මිනිස්සු විඳින දුක්ටි මහා දුක්ඛන්දරා විනි මමදේ දුකේ ඉන්නවා කියලා මෙනෙහි කරගන්න අපි ඉස්සරහට වෙන්න තියෙනව තමයි මිනිස්සුන් කියන්නේ අපිට සසරේ වෙන්න දුක කියලා බුද්ධ දේශනාව තුළ ඉඳලා නිකන් ලෝකෙ දිහා පොඩ්ඩක් බලන්න බලන මේ දුක බව හොඳට හඳුනගන්න ඒ සසර ඇත්තටම දුක ඇත්තටම අපේ ජීවිතයේදී තියෙන්නේ දුක් ගොඩක්මයි හැම තිස්සම හිතට අසහනයක්මයි එන්නේ කියලා නෝනින් මේක අවබෝධ කරගන්න. ඒ අවබෝධය තමයි මේ ධර්මය අවබෝධ කරන්න මුලින්ම අවශ්‍යම දේ. ඒ ස්ථිර අවබෝධයට එන්න මෙතන. ඇත්තටම දුකයි. අන්නේ අවබෝධයට ආපු කෙනෙකුට මේ දුක නසන්න ක්‍රමය හොයන්න හිත පහළ වෙනවා. ඒකට කියන මේ ශ්‍රද්ධාව කියලා. එහෙම නැතුව ශ්‍රද්ධාවක් කියන්නේ නිකන් ඔය යන්නම් වාලේ යන ශ්‍රද්ධාව කරගපම මොකද මේ සසර අති භයංකාරයි ඉස්සරහට මොන වගේ දැන්වලට අපිට යන්න වේද දන්නේ නැහැ මේ ඉස්සරහට ඉන්න අපේ කකුල නැති වේද දන්නේ නැහැ අත් දෙක නැති වේද දන්නේ නැහැ අපිට මේ සැපයි කියලා හිතපු තරුණ කාලේ ළමා කාලේ පහ වූ ගියා ඒ කාලේ තිබුණු සැපයි කියලා අල්ලන් හිටපු ඊට අපේ ශරීර තුලම නැතිවලා දත් සැලෙන්න ගත්තා ඇස් නොපෙනෙන්න ගත්තා ඒ කාලෙම කොණ්ඩ ඉදෙන්න ගත්තා. ඒ කාලෙම ශරීර වාරු නැතුව ගියා. දැන් මේ ඔක්කොම තීසේ දිහා බලනකොට දුක. අඩු ගානේ එහෙමවත් තේරුම් ගන්න. අපිට එන්න තියෙන දුක් ගැන ගොඩක් සමාජෙ පේන්න තියෙනවා. එහෙම තේරුම් ගත්ත කෙනෙකුට හිතෙනවා මේ ලෝකේ ඇත්තටම දුකයි. නිකන් අනුන් කියන්නම් වාලේ නෙවෙයි. යාට සත්‍යයක් පහළ වෙනවා මේ දුකයි. අන්න එයාට තමයි මේ මඟ වඩන්න සුදුසුකම තියෙන්නේ. අනිත් අයට යම් කියන්නම් වාලේ ධර්මය අහන ඒ යාට නිකන් තීරුමන් නැතුවනේ කරන්නේ එහෙම කෙනෙක් වෙන්න එපා මොකද හේතුව මේ අති දුර්ලභ අවස්ථාවක් අතිශය තිංගු පිරිසක් හරියට ඒ ඥානයට ආවොත් මේ මග ඉවර කරන්න එච්චර මහන්සි වෙන්න ඕන ඉවර කරන්න මොකද අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න තුනේ මේ ඇත්තටම සංකප්ප නිකන් නෙවෙයි ඇත්තටම ප්‍රායෝගිකව මනුස්ස ලෝකේ අපිට පේන දුක් ටික තේරුම් ගන්න අවසානයේ අපි මරණ දුක එනවා මරණාසන්න මොහොත එනකොට ඒ මරණයේ දුකින් කාඩව කිව්වට තේරෙන්නේ තුවාලයක් තියෙන කෙනාට රිදෙන්නේ අපිට කියයි අපිට නෙමෙයි තුවාලේ තියෙන ළඟ ඉන්න කෙනාට එයා කියනවා අනේ ඔළුව රිදෙනවලු අරින් රිදෙනවලු මේ ඉතින් අපි ඇත්තද කියලා අහනවා අර අපිට රිදෙනවා රිදෙන්නේ ඒ වගේ අපේ මන දුක අපි ලෝක කාට කිව්ව දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මාරයෙකුට තේරෙන්නේ නැහැ එයාලට තේරෙන්නේම නැහැ ඒ මරණ දුක තේරෙන මොහොතේ අපි අසාන කරපු කියපු මොකක්වත් නැහැ නේද විඳපු සැපක් මතක් කර ගන්නවා පුළුවන් දුකම ඇවිල්ලා නේද ඉතින් දේරෙන ශිල්ප බුදුහාමුදුරුවෝ දේශනා කරන මාර්ග විමුක්ති ඥාන දර්ශනය අපිට භාවිතා වෙලා නැත්නම් අපි අවසාන මොහොතේ මෙතන වෙන් වෙලා යන්නේ මේ සසර ඒ ආත්මය අත්හැරින් මහ දුකකින් නම් ඒ වෙන් වෙන එකම ඊළඟ ප්‍රතිසන්දිය අපි ප්‍රතිසන්දියේදී මේ දුක් වූ ස්කන්ධ ටිකක් අරගෙන ඊළඟ තැනට යන්නේ ඒක තේරුම් ගන්නට අපි ඕන. එතකොට මේ මග්ග සීලය කියන එක නිවැරදිවම දේශනා කරන්නේ ජීවිතේනවා. මොකද මේක ඉස්සෙල්ලා අවබෝධ කරගත්තා. දැන් මං හිතන්නේ චුට්ටක් හරි තේරෙයි අදින් පස්සේ නිකන් ඉඳපහ පොඩ්ඩක් වඩ ඉස්පිරිතාලේ වාට්ටු ගන්න චුට්ටක් ඉඳලා බලන්න මිනිස්සු ඉඳින දුක්. ඒ අපි විඳපු දුක්මයි කියලා බුදුහාමුදුරුවෝ කිව්වා හිතා ගන්න අනවතග්ග සූත්‍රය කිව්වා ඒ අපි අතීත විදපු දුක් නැද මේ මොහොතේ බලන මොහොතේ නැතුව ඊළඟ මොහොත මට දොතෙන් දෙන්න ගන්න ඒ මොහොත මරණ ඇඳ තියෙන්න පුළුවන් ඉස්පිරිතාලේ ඇඳ ඒ වෙලාවේ ජීවිතේ මතක් වුණත් යන්නට බැරි එක මහා දුකක් වෙනවා තියෙන බවම දුකක් වෙනවා ඒක ළමයි එක එක රටවල රස්සාවල් කරන ওই ළමයි දකින්න බැරි බවම මහා ඊට වැඩි අඳුනවා මේ කියන දේ හොඳට අවබෝධ වුණොත් ඔබට දුක්ඛේ ඥානං වෙනවම තමයි ආයේ ස්ථිරයි දුක අස්ථිරයි ඒ ළම නැති දුකෙන් ඒ මරණාසන්න වෙලාවේ කොච්චර කෑ ගැහුවත් ඒ ළමයාට දැනෙන්නේ නැහැ අපිටත් දැනෙන්නේ නැහැ ළඟ ඉන්න කෙනා කෑ ගැහුවට අපි බොරුවට ඔව් අනේ කියලා බොරු කඳුළු ටිකක් උණයි හැබැයි අර උත්තරේ ඉරිලා නේ
අරකින් එන කම්පණයෙන් වූ චිත්ත වෙනස නිසා වෙන කඳුළු ටිකක් ඒක. එතකොට මරණාසන්න වෙලාවේ යාට පුතා මතක් වෙනවා, දුව මතක් වෙනවා, ගෙදර මතක් වෙනවා, අනකබාන ඉඩකඩම් මතක් වෙන එක තව දුක වැඩි වෙනවා. ඒව තද්දින් අල්ලගෙන උපාදාන කරන් ඉන්නේ. උපාදාන කරන් ඉන්න නිසා මෙයා ඊළඟ තැනට ලබන්නේ අධික දුක් තියෙනවා. අධික දුකෙන් මැරෙන. ගොඩාක් දුක් විඳපු වෙලාවක කන්න දුන්නත් බත් කන්න පුළුවන්ද? තම මලගෙදරක ඉන්න එක කන්න බැරි ඒක. ගොඩාක් දුකදී ඊළඟ සිද්ධිය ප්‍රතිසන්දියක්. ඒ සිද්ධිය හැසිරෙන්නේ තියෙන්නේ. ගොඩාක් දුක් විඳලා මගුල් ගෙදරක යනවා. තම මහා ගෙදර මලගයක් වෙලා දැන් මලගෙදර ආරංචි පොරොන්දු වෙච්ච නිසා නොගිහිල්ල බැරි තත්ත්වවල ගියපුවා ඇති. ඒ මලගෙ මේ මලගෙදර වගේ යාට මගුල් ගෙදර. අර මරණයෙන් කොයි වින්න කන්න බෑ, පේන්න බෑ. එතකොට අපේ අර අර සිද්ධිය ජීවිතේ වෙලා තියෙනවා. ඒක කාටත් වෙන සිද්ධියක් නෙවෙයි, එක්කෙනෙකුට වෙන එකක්. මේ කාටත් වෙන සිද්ධිය. එතකොට මේ දුක් වඳෝනාව ගලව ගන්න කොච්චර උත්සාහ කරත් බෑ කියලා දැන් අපිට තේරෙන්නට ඕන. දැන් විඳිනවා නම් ඒකමයි ඊළඟ සම්භියට යන්නේ. අපිට කේන්තියක් ගියපු වෙලාවක කොච්චර හිතවතෙක් දැක්කත් අපිට හිතවත වෙනද අර සතුටින් ඉද්දි දැක්ක වෙලාව වගේ සිත පරිවර්තනය වෙන්නේ නෑ. අර ද්වේෂයත් එක්ක පොඩි වෙනසක් වුණා මේ අත්හන මොකද මේ අලුතු වෙලක් ඒ මොකද ඒ අපි හිතුවට අපිට හිතලනේ සිත් හදන්න බෑ අපි ඉස්සෙල්ල මේව තේගනි වනාත්මයි මේක පුජ්‍යලයක් කරනවා නම් පුජ්‍යලයට නාත්තල නියම් දකින්න පුළුවන් මෙතන පුජ්‍යලයක් නෑ අපිට වෙන සිද්ධියක් තියෙන අනත් අනත්යි විවේක අනාත්මයි පුජ්‍යලයක් නෑ මෙතන සංදිවීමක්මයි තියෙන්නේ අතීත හුරුවත් එක්ක සංදියක් වෙනවා තේරුණා නේද අපි මේ උපමාව ජීවිතෙන් දපින්න ඇත්තද නේ කියන කතාව කියලා ඔබ ජීවිතෙන් ගලප ගන්න නැත්නම් මේ ධර්මයේ නිකන් අහං කියා විතරක් අහං ඉඳලා ඉවර වෙනකොටම ගලප ගත්ත කෙනා ඵලයේ මේ ඉන්නේ මොකද්ද ඵලේ සත්‍ය එයා කියන්නේ බුදුරජාණන් වහන්සේ කිව්ව ඒවා නම් සත්‍ය කියලා එයාට තේරෙනවා එයා සත්‍ය නම් ඒක දුක සත්‍ය වෙලා යනවා අන්න නිරෝධක යනම අගත ඒකම තමයි ඒ දුක සත්‍ය වීමමයි නිරෝධයක් එන්න ලබා ගන්න තීහිතන ධර්මතාවය ගිදර ළමෙක් වරදක් කරලා මම මේ උපමාන්නේ මේ ටික තේරුම් ගන්න සාකච්ඡාවට එමු. මේ වටපිටාව හදාගන්නේ ගිදර ළමෙක් එපා කියන දෙයක් කරලා තියෙද්දි අම්මට තාත්තට යකා පේන්ති කිව්වා. හරි. ළමයා දන්නේ නැහැනේ. ළමයාගේ ලෝකේ ළමයාට උදව් චිත්ත මට්ට මේක කරන්නේ. අපේ චිත්ත මට්ට මේක එපා කියන්නේ. දැන් මේ එක මානනෝ චිත්ත මට්ටම් දෙකක් ගැටීමක්. ඒ චිත්ත දෙක සංකාර වෙලා කය සකස් වෙනවා. තෙන්නව දැන් ළමයට බය. ළමයට බනින්න බනින්න ළමයා තව විරුද්ධ වෙනවා. ළමයා දරුණු නාම හිතනවා අපි මේක හැදුවට වැඩිය හොඳ නැහැ නේද? දැන් අපි අන්තිම විරුද්ධ වෙලා ඉති ගෙදරට එනවා. බොහොම හිතවත් මේ උදව් කරන පිරිසක්. ඒක මේ හඬු ඇහෙන විදිහ. තනනේ කියන්නේ. ඇහුණු බව අපි දැක්කොත් මොකක් වෙයිද? අපි බොරු සංගම් දෙන්නනේ කට්ටියට. අපි දෙන්නලා තියෙන ඇත්තම ඇත්තනේ බොරු. ඇත්ත වෙන්නන්න දෙන්නේ තියෙන්නේ. දැන් හතන් අතරට අමුතු සීලයක් වෙන්නන්න ඕනේ තියෙන්නේ. දැන් අපි දෙන්නන් ඉන්නේ මම ගැන මං කියන්නේ අපි බොරු නෙමෙයි මවන් ඉන්නේ. ඉතින් අපි මේව තේ පිළිගන්න ඕනේ. එතකොට තමයි මේ සද්දන්නේ ලේසි වෙන්නේ නැත්තම් දැන්. එතකොට අපි අර බොරු වන් ඉන්න තැන ඒ කට්ටිය හිතන් හිටියේ අපි හොඳයි කියලා. එහෙම කෙනෙක් කියන්න අදාන. ඉවරයි. පටි 32ම අපි කියන්නේ කැඩුනද? කැඩුනද? දැන් මොකෝ වෙන්නේ? දැන් එයාලගේ පැමිණීම ගැන කේන්ති නැද්ද අපිට? මේ මිනිසුත් මේ වෙලාවේ මාව කියලා එනෝ නේද වෛරේ. දැන් මේ වෛරේ උපදවන්නේ අපේ තිබුණු බීජෙන් නේද? ඔන්න මං කියන්නේ ඒක අර මුලින් කිව්වේ බීජ නියාමයේ කියන්නේ මේ තියෙන එක ඊළඟට උත්පත්තියට උදව් වෙන එක. ලෞකික වශයෙන් ලෝකෙ දිහා බැලුවොත් බීජ නියාමයේ විතර වලින් වෙන්නේ නැහැ. ඒක හරි. ඕනේ එකට බුද්ධ වචන ගලපන්නත් පුළුවන්. හැබැයි මේ නියාම ධර්මයේ අපිට උගන්වන්නේ මේ සංසාර දුක් කියලා. දැන් අපි අර කට්ටියගේ පැමිණීම තමයි. දැන් මූණ මොකක්ද? සිතයි මූණයි සංඛාර කියන්නේම සිත කය වෙලා. සිත කය වෙලා. දැන් අර හදපටියට පේනවා. ඒ තරම් මූණ හොඳ නැහැ මේ මිනිස්සු. ඔන්න ඇත්ත දැක්කද? අර කට්ටිය. දැන් මොකෝ වෙලාද? මේවට අපි මුල නැද්ද? පොඩි සිද්ධි වලින් හරි. මූණ දීලා ඇති. අපි බොරුව වෙන්නන් විදියට ඇත්ත සිද්ධිය මැවෙන වෙලාවල් ඇති. මේ සිද්ධිය අයිති තමන්ට. තමන් අයිති කරගෙන. ඒක දන්නේ නැහැ. දැන් අපි දේශනාවට. ඔන්න ඔය ටික හොඳට දැන් මේ කියු ටික මතක තියාගන්න දේශනාවට හරි වැරද්ද. මම ඔබට අද සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ
දිට්ඨිං ච අනුපගම්ම සීලවා කියන මේ උතුම් බණපදය මුළු සමස්ත බුදුදහම මතනේ විස්තර වෙනවා. දිට්ඨිං ච අනුපගම්ම සීලවා. දිට්ඨි කියන්නේ මොනවද කියලා ගත්තොත් දිට්ඨිය මිත්‍යා දෘෂ්ටි සම්මා දිට්ඨි කියලා කොටස් දෙකකට කැඩෙනවා. මිත්‍යා දිට්ඨිය කියන්නේ දිට්ඨි කියලා කියන වචනේ අර්ථය තමයි අරමුණ මුල් කරගෙන ජීවිතේ පවතිනවා කියන දිට්ඨිය. යම් අරමුණක් මුල් කරගෙන ජීවිතේ පවත්වනකොට කොහොමද දිට්ඨියකට ආවා කියලා. බුදුහාමුදුරුවෝ කියනවා දිට්ඨියකට එන්න එපා. දිට්ඨින්ච අනුපගම්මනම් සීලය. ඒ සීලය බුදුසසුනේ දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්න. Tamanta පෙනුනොත් දැන් දිට්ඨි නෑ කියලා. එයාට දැනෙනවා කාම කියලා. කාමේසු විනය්‍ය කියලා. එයාට තේනවා ලෝකේ ඇසුරු කරන මට්ටම ගැලවිලා. කාම නෑ. කාම නෑ කියන්නේ ලෝකේ ඇසුරන් අතර වුණා. ලෝකෝත්තර. කාමේසු විනය්‍ය කියලා. අන්න එයයි දන්නවා මම නැවත ලෝකේ කොහෙවත් උපදින්නේ නැහැ කියලා එයාට තේරෙනවා. ඔය ඵලය මේ විස්තර කරේ. අරණියමෙත් සූත්‍රයේ ඵලය අවසන් කරන්නේ එතනයි. දිට්ඨිංච අනුපගම්ම සීලවා. එතකොට අපි ඉන්නේ බුදුහාමුදුරුවෝ දිට්ඨිය නොපැමිණ ඉන්න කිව්වා. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මංගල ධර්ම දේශනාව ධම්ම චක්කපවත්තන සූත්‍රය. ඒතේතේ උභෝ අන්තේ අනුපගම්. අන්ත දෙකට එන්න දෙපා කියලා කිව්වා. හරිද? ඒතේතේ උභෝ අන්තේ අනුපගම්. එතකොට කියන මජ්ක්‍ධිමා. අන්න මජ්ක්‍ධිමා වුණා කියන්නේ මජ්ක්‍ධිමා කියන්නේ ගැල කියන එක. ඒ කියන්නේ දිට්ඨිංච අනුපගම්ම කියන වටම මජ්ක්‍ධිමා. මෙතන කියන්නේ මජ්ක්‍ධිමා. මේ සූත්‍රය කියන මජ්ක්‍ධිමා පටිපදා. අතන කියන දිට්ඨිංච අනුපගම්ම දෙකම එකයි. මජ්ක්‍ධිමා පටිපදා තථාගතයන් අපි සම්බුද්ධ. එයාට පේනවද චක්කු කරන්නේ? අන්න එයාට පේන බව කියන චක්කු කරන්නේ ඥාන කරන්නේ. ඥානයට විග්‍රහ වෙනවා. එයාට පේනවා මම දිට්ඨිය. මම අන්ත දෙකේ නෑ කියන්නේ. මේ අන්ත දෙක කොහෙන්ද එන්නේ? ඔන්න දැන් අපි සාකච්ඡාවට ගන්නට ඕන ඔය කොහෙන්ද එන්නේ කියලා. අන්ත කියලා කියන්නේ කාම කියන අන්තය කැමැත්තෙන් හැසිරු කරන යම් අරමුණකට යම් දෙයකට එකඟ. මොකටද කොහේ අරමුණකටද එකඟ? තමන් තුළ ආපු අරමුණ. එකඟ බව. ඒක සැපය සඳහා හොඳයි කියලා පවතින අන්තය. කාමේසු කාම සුඛ යමක් සැපයි කියලා මේකෙන් මට සැප විඳින්නට පුළුවන් කියලා අතීත හුරුවෙන් ඉපදුණු සංකල්පයකින් මේ වස්තුවකට බැඳිලා ඉන්න වස්තුකාමයි. ඒ වස්තු ආරම්භය හිතන බව පහළ වෙන තණ්හා මට්ටම ඒකට කියන ක්ලේශකාම. වස්තුකාම ක්‍රාම දෙකට තමයි මේ කෙලෙස් කියලා කියන්නේ. එතකොට මේ වස්තුව ගැන යම් කිසි ඒ දේපල සම්බන්ධ මේකෙන් සැප ගන්නට පුළුවන් කියලා දික්තියකට එන අරමුණක් පහළ. ඔන්න එක දික්තියක් තමයි කාමයේ උදව් කරගෙන එන දික්තිය. සාස්වත දෘෂ්ටිය. මේකෙන් සැප විඳින්නට පුළුවන් කියලා ආපු දිට්ඨිය. එහෙම නේද? අපි තියන නේද? මේක හොඳයි. එයා අපි කඩේ ගිහලා තෝරන්න මොකද? දැන් මොන කඩේ බඩු තෝරන්න එපා කියනවනේ මේ දිට්ඨිය දකින්න දැන්. මෙතන තියෙන දේ ඇත්ත ඇත්තට තියෙන දකින්නයි අපිට පුළුවන් අත්හරින්න කියොත් අත්හරින්න බව ද්වේෂම්පේ. ඒ නිසා මම කියන්නේ දිට්ඨි දෙකට නෑවිලි නෑ කියනවා තමයි. දැන් අපිට සමහර දේවල් දැන් එක පොල් ගෙඩියක් තියෙන පුංචි. හරි. තාවයක් තියෙන ලොකුයි හැලයි. අර පොඩි ගෙඩිය බරයි. ඒ පොඩි හැබැයි පොඩි එකට පොඩි වීම නිසා අකමැති. දැන් අපි මේ පොල් ගෙඩිය දැක්කම අපිට එනවා මේ පොඩි එකක් මේ ගොඩට දාලා කියලා දෙද්ද අන්තයක් එනවා. මේ සිත්තේ උදාවන විරුද්ධාන්තයක්. ඔකට ඔකට කියනවා අත්ත කිල මතානියෝක කියලා. එහෙම නැත්නම් අපි නරක වූ අන්තය. එහෙම නැත්නම් උච්ඡේදා. හරි නේද? දැන් අපි අන්තෙන් මේක දිහා බලන එක නැවතෙනවද? නෑ. ඔන්න අපි මේ අන්තය උදව් කරගෙන අපි මේ බාහිර රූපේ ඇසුරු කරා. ඒකට කියනවා වස්තුකාම, වස්තුවේ දකින බව, ක්ලේශකාම, වස්තු අරඹය ආපු අරමුණට බැඳෙන බව. තණ්හා මාන දිටි කියන මට්ටම් ටික තමයි කෙලෙස් ටික වෙන්නේ. වස්තුව ගැන හිතන බව වස්තුකාම. කාම කියන්නේ අරමුණ උනා කියන්නේ. හරි? එතකොට වස්තුකාම කියනොත් ක්ලේශකාම. කෙලෙස් කෙලෙසෙනවා කියන්නේ ඒක ගැන අපු අරමුණටම ඇලී සිටින බව. කෙලෙස්. එහෙම නැත්නම් ක්ලේශකාම. දැන් අපි හිතන මේක නරකයි. දැන් අපි සැප විඳිනව දේ වෙලාවේ පොල් ගෙඩිය නරකයි කියලා දුක් විඳිනවා. අපි පොල් ගෙඩියම දුක් විඳලානේ. නේ. දැන් අපි ගන්නෙ මොකද්ද ඔය පොල් ගෙඩිය තෝරලා? දුක දුම එකද නැද්ද? දුක අඩුම පොල් ගෙඩිය නේද ගන්න? ඒ කියන්නේ සැපයි කියලා හිතන එක කියන්නේ දුක අඩු කියන්නේ. දුක නිදහස රහත් වෙලා නේ. නැත් දුක අඩුම ගෙඩිය
අපි එකඟයි කියන්නේ දුක අපිට ඒ සම්බන්ධ දුක අඩුයි අනිත් ඒවට වැඩි. අනිත් ඒවට වැඩියෙන් දුක තියෙන නිසා ගන්නෙ නැහැ. මම මේ අක කෙලි කරන්න හදන මේ අපිට රහස් වෙලා තිබ්බා. මෙච්චර කල. අනිත් පොල් ගැටි වලට ගොඩාක් විරුද්ධ. ඒවයි අකමැති. මෙන්න මේක ඒ අකමැත්තට කුටි කැමැත්ත තියෙන නිසා ගන්නා. ඉත නැද්ද? ඒක සත්‍යයි නේද? ඒ කියන්නේ එතන අපි පොල් ගැටි තෝරන තැන තිබුණා කාමයේ මුල්ලුම. හැබැයි මේකටද එකඟ නැති බව තියෙනවා. මේක හොඳ එකක් තිබ්බනම් හොඳයි. කියන එක තියෙනවා නේද? උච්චේ දාන්තේ නැද්ද ඒක? ඒ දෙදී උගෝවන්තේ කියනකොට බුදුහමතුරු දාන්ත දෙක එපා කියන දෙසරකට එන්න එකක් හරි තියෙනවා. දැන් අපි දෙසරෙන් බලලා බලමු ඇත්තටම මේකත් හොඳම එක නේද? දෙදි කැල්ල තෝරන එකෙන් ගන්න අර බලලා බලලා කියන්නේ තිබුණු හොඳ මේක ගන්න කියලා. කියන්නේ තිබුණු හොඳ මේක කියන ඇතුලේ තියෙන හරය මොකද්ද? ඊට හොඳ එකක් තිබ්බනම් ඒක ගන්න. එකෙන මේක තිබුණු හොඳ මේක. එච්චර කැමති නෑ ඒව රහස්. ඒ කියන්නේ අරහන් කියනකොට මේ ಗುಣ වතු කරගන්න මේවා. ගම් බැලුවට මස් ඇස්සට හේන්නේ නෑ. ඥානෙ කියන්නේ ඕක. එතකොට අපි දැන් මේ පොල් ගෙඩිය තෝරන තැන අපි මේ සිද්ධිය දැක්කේ. පොල් ගෙඩිය ඇසුරු කරා මිස මේ ඇතුලේ ඇසුරු කර ධර්ම ටික දැක්කේ. ලේසි නෑ. ඒකයි මේ විදර්ශනාව කියන්නේ අපිට මේ අරමුණ දේශ වීරකින් උමනාවකින් බැලුවොත් පමණමයි තියෙන්නේ. මේ බැලුව බලලා පෙනුණු ඵලියට මේක අයින් වෙන්නේ නැහැ. දැන් හිත දකින්න පුළුවන් නේ ඔන්න මොන විරුද්ධ සිත. දැන් මොකක්ද දකින්නේ? හැදිච්ච එකනේ අපි දැන් දකින්නේ. හරි. හැදුණු එක දැක්කයි කහන්. දැන් හැදුණු එක දකින්න පුළුවන්. අපිට පුළුවන්කොත් මේක අයින් නූපදින විදියට වැඩ කරලා නැත්තම් නවතද ඊළඟ දැනකද මෙවැනි අදහස නූපදින විදියට වැඩ නොකරොත් මේ සිද්ධිය තාම උපදී. දැන් මල් කඩන්න ගියාම පුංචි මලක් ගහේ තියෙන ලොකු මල් දේ. අපි කඩන්නේ මොකක්ද? ලොකුම මල කඩන. ඒ පොඩි මල දිහා නොබලන බලේ අර අන්තේ ගෑවිලා තියෙන අපිට දෙන්නේ අපිට ඇස් නැහැ. මේ ඇස්දී මේකෙන් බලන් කඩන්නේ ඥාන නැමැති ඇස. මේ සුවතල් නමේ පරිමෝචන කරන්නේ ඔබ දේලු දනාගේ මේ පින මේ මුල්ල ගහලා තියෙන පින අරගෙන භාවිතයට ගන්න. දැන් මල් කඩන්න ගියාම මල් ගස් 10ක් විතර තියෙනවා. මේවයි සමම් පිච්චයි ඔය කියන සුවඳ රෝස මලුයි හෝ මේවා තියෙනවා. ඔය අතර තියෙන වට සුද්ධ. අපි වැඩි අපි හිතමු ඔක්කොම ගස් වල එක සමානව මල් පිරিলাද. අපි මොකක් කඩයි? කාමයේ වැඩි එක තෝරනවද නැද්ද? වැඩි කැමැත්ත. නේද අපි ඉස්සෙල්ලා කඩන්නේ. මේ කඩන ගමන් පේනවද මේ තෝරන්නේ කාමයේ විසින් කියලා. පේන්නේ නැහැ. ඒ කියන්නේ අපිට දර්ශන ශක්තිය අපි දුර්වලයි. අපි පරද්දලා මාරය දිනනවා. මාරය කියුවේ කාටද? කාමය. එනකොට මේ මල කඩන තැන කාමේ පුළුවන්කම ලැබුණා ඊළඟ ප්‍රතිසන්දිය අපිට අලුත් සංදියක් ලැබලා දෙන අතීත හුරුව මල්වල දීලා. අතීත සුවඳ මල් කඩන හුරුවම උදව් කරගෙන ඒ ශක්තිය අපිට දුන්නා අපි දන්නේ නැහැ අපේ මාරයගේ උගුලට. නේද? හොඳයි නෑ කියනවා. ඉතින් ඔන්න දැන් පේනවා අපිට ඇත්ත. එතකොට මේ උදා වූ සිතේ ගති මිශ්‍ර වෙලා තියෙනවා. එහෙනම් මේ සිත උදා වෙන්නේ මිශ්‍ර වෙන්නේ තිබුණු නිසා. ඒ භූමියමයි පුදුනේ. මේ බුම්මා කියනකොට මේ භූමිය ශාරීරික භූමිය චිත්ත චෛතසික ඔක තියෙන මේ භූමියේ උදා වෙන හැම සිතකම අතීත හුරුව ගෑවිලාද නැද්ද? ගෑවිලාමයි. අපිට පුළුවන් ඕනනම් ඔව් මෙන්න මේ කාමයේ නොගිය වේගෙදි මල කඩලා දකින්න. මල කඩන වෙලාවේ මේ කාමයේ වැඩි එකයි මම තෝරනෝනේ මේ තෝරන බව සංකාරය. පුජ්‍යලෙක් කඩනෝ නෙවි. අපි හිතන් ඉන්නේ මම කඩනෝ කියලා අවිද්‍යාව. නෑ මේ මල කඩනවා කියන්නේ ශරීර සකස්සල කඩන සංකාර. කඩන බව තණ්හාපච්චය උපාද. ඔන්න ඉන්න මට්ටම් ටික මේ ධර්ම ටිකක් පවතිනවා මිස පුජ්‍යලෙක් නෑ. අවබෝධ වුණ දාට එන සතුට වචන නෑ විස්තර කරන්න. ඔබ මෙහෙම යමු යනකොට යම් දවසක හේතුඵල දහමක් හිතේ නිසා පුජ්‍යලෙක් තුළ හේතුඵල දහම පවතිනවා කියලා මෝඩ කතා කියන්නේ නෑ. හේතුඵල දහම ජීවිතේ වෙනවා කියලා යාට ඇත්ත ඇති සැටියෙන් වෙන. හේතුඵල දහමයි ජීවිතේ. මිස පුජ්‍යලෙකුගේ ජීවිතේ හේතුඵල දහමක් තියෙනවා කියලා ඒ දික්කියකට යන්නේ නෑ. එතනත් අපි වරද්දද. අපේ ජීවිතයේ උනේ හේතුඵල දහම. මේ කාම බව බවපත්‍ය ජාති කියනකොට කම්ම බව උත්පත්ති බව කියලා දෙකකට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. කම්ම බව, පුරුවම. කර්මය කියන අති පුරුවම ජීවිතේ කියලා. උත්පත්ති බව කියන්නේ ඉපදුණු බව. ඒ සංඛාරය අපිට ඉපදුණු වෙයි.
ඉපදුනේ කම්ම භවය. භව පත්‍යජාතය. එතකොට භව කියනකොටම අතීත භවම මුල් කරගෙනම දැන් උත්පත්ති සිද්ධ වූ බව පේනවා නුවණට පේනවා. එතකොට පේනවා මල කඩන තැන මෙහෙම ධර්මතාවක් තියෙනවා. ඒ ධර්මතාව හැදද අතීත හුරුවෙන් කියලා ෂණික්කව මේ විදර්ශනා යෝගිය සබ්බකාය පටිසංවේදී සියලුම සිද්ධි තුලින් දකින්න. මල කඩන තැනක් දකින්න. එතකොට මේ මල කඩන මගේ පාපේ මිශ්‍රයි කියලා එයා දකින්න. පේනවද පව් කරන්නේ? මන් දන්නේ නැහැ මගේ මේ ධර්මතාව සියුම් වැත්තා. එකපාරට නොතේරුණා කියලා දෙන්න එපා. අපි ආයුත්සහ කර මොතෙන් දෙන්න. එතකොට කව් කියන්නේ මොනවද? පාප ධර්ම කියන්නේ කාම, තණ්හා, රති, රාග, මෝහ, ලෝභ, ද්වේෂ්, රෝධ, වෛර 10ක් තියෙනනේ අපි. මේ 10න් එකක් හරි සිත සමග ගෑවිලා තියෙනවා නම් ඒ පාපක් කියලා. දැන් කාමය ගෑවිලා තියෙනවා නම් අරමුණු මොකක්ද? පාපයක් නේද? එතකොට අපිට හිතන්නවත් ඉඩක් තිබ්බද මල කඩන තැන පාපේ තියෙන කියලා? විනය පිටකේ කියනෝනේ කොළ ගහක් කඩන්න එපා කියලා. කඩන තැන මිශ්‍රයි කඩන බවට කැමැත්ත. කඩන්න උදාවන්නේ කැමැත්ත. ඒ කැමැති සිත තුල තියෙනෝනේද මේ අන්තේ? අන්තේ අපහැරම කඩ නික්ලේ කඩන්න බෑ. කඩන භවයේ තියෙනෝ කම්ම භව උත්පත්ති භව දෙක. දැන් ඒක රහතන්නාසේ කෙනෙක් වෙන්න යන කෙනෙක් මේ භවය ඉවරනේ යන කෙනෙක් එච්චර සූක්ෂම මනසක් ඕන. එච්චර සූක්ෂමව දකින්නට. නැත්තම් අපි දන්නේ මල් කඩන දෙන මොන පවුද? ඔයම් මම කිව්වම් බණී දෙයිද මේ ගහලා අපි කියයි ධර්මයේ කියන කෙනෙක්. ඇත්තටම අපි මේ පිස්සුන් දෙහෙරෙන්නේ නැහැ. අපිට දැනට පිස්සු. දැනට මේ තියෙන පිස්සු අවබෝධ කරගෙන ඉන්නේ අපි මේ ඉන්නේ. මොකද අපි මල් කඩන දෙන කාමයේ තියෙන කියලා ඔන්න දැනු දැක්කේ. ඉතින් බුදුහාමුදුරන්ට පූජා කරන්න මලක් කඩන තැන කාමයේ මුල් වල කඩන. ඒක දැකලා කඩන එකයි නොදක කඩන එකයි දෙකක් දෙකක්මයි. මෙයාට දර්ශන ශක්තිය තියෙනවා. අරයට දර්ශන ශක්තිය නැහැ. ඔන්න ඔතෙන්දයි අපිට එන්න පුළුවන් බුද්ධ භූමිය. ඔන්න බුදුහාමුදුරෝ බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ කරගත්තයයි. ධම්මං සරණං ගච්ඡා. ධර්මයේ සරණ ගියා. ධර්මයේ දැක්කා. මේ ධර්මතාව කාමය මිශ්‍රයි. මම කැඩුවා නෙවෙයි කාමයට අනුව සිද්ධිය වුණා. හේතුඵල ධම ජීවිතේ නේද? ජීවිතේ ගැන ඇත්ත ඇත්ත චක්‍රින්ද. එතකොට මෙයා දකිනවා එහෙනම් මේ කුටලට විරුද්ධ බව තියෙනව නේද මේ මල කඩනට. මොන දැන් එයි ඊට වඩා ගැඹුරු බලන්න. මේක ගැඹුරු කිවි ධර්මයේ ඒකයි. අපිට නොපෙනෙන එක දිග්ග දැන් ඔන්න අපිට අත මල ගැඹුරු නෑ කියන එකේ තේරුම අපේ අත දිග නෑ කියන එකනේ. ඒ මල ගැඹුරුයි කියන එකේ ඇත්ත තේරුම අනිත් පැත්තත් දකින්න අපේ අත දිග. මලේ ගැඹුරු හොය හොය ඉඳලා හරිනේ මල් වල හොඳ නෑ අපේ පැත්ත බලන්න. ඒ වගේ එහෙනම් මම මේ ලොකු මල කඩන වෙලාවෙම පොඩි මලට විරුද්ධ සිත තිබුණා. ඒක අපේ රහස්. දැන් ඒක කඩන්න. ඒව පහු කරන් ගිහිල්ලා මේක කඩන බව ඒවයි විරුද්ධ සිත විකර්ෂණය කරා ඒවා. විකර්ෂණය කරා අරකට ආකර්ෂණය කරා. කියන්නේ ඔන්න ආකර්ෂණ විකර්ෂණ දෙකට තමයි කාමය කියන්නේ. තේරුණාද දැන්? සාහතර කියන්නේ නෙවෙයි මේ සද්දරුවෙන් කියන්නේ. ඒතකොට මේක වේන කියන තියක් නැහැ කියන්නේ. දැන් අපි බලමු පොඩ්ඩක්. අපි පින් කරලා මිනිස්සුෙක් වුණා. ඒක හරි. පව් කරන්නේ නැහැ කියමු අපි. හොඳයි. සම්මුති පව් කරන්නේ නැහැ. පින් කරාම අපිට දේපල ලැබිලා තියෙන්නේ. අදිසියකට වන්දනා කියන්න පුළුවන්ද? ඔව් තියෙන. ඒකම දුකක් නේද? ඉතින් අපි පින් කරලා ලැබිච්ච එක දුකක්. ඒකම අල්ලගෙන ඒකම ඇසුරු කරන් තණ්හාවෙන් ඉන්නවනේ. දොරක් අහලා බලන අපි ධායි වහලාද බලන ආචාරයක් ඇඳලා ගිහලා ආචාරයක් ඇවිල්ලා එනවා. තට්ටුත් කරලා බලන ජනේලෙට. ඒ මොනවද මේ වගේ ඇවිල්ලා තියෙන්නේ? කාමය, තණ්හාව, රතිය, රාගය, අරතිය ඔක්කොම තියෙනවා. එයා ධර්මයේ දකින්නේ නැහැ කියන්නේ තට්ටු කරලා විතරයි. තට්ටු කරලා තියෙයි කියලා දකින්නේ කර නොදැක්ක මට්ටමින් ගෙවලා. අන්න ඒකයි මේ කියන්නේ. ප්‍රඥානුසාරී කියන මට්ටමට එන්න. ප්‍රඥාව කියලා කියන්නේ සත්‍ය සත්‍ය වශයෙන් දකින බව. ප්‍රඥාවෙන් උදා වෙන සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය මාර්ග ඥාන මාර්ගඵල. එනි. ප්‍රඥාව නැති කෙනා කරන්නේ මොකෙන්ද? විඥාණයෙන් වැඩ කරන්නේ. ආපු අරමුණේක දොරවහලා දොර දෙසරේ බල්ලා ගිහලා හොඳට නිදා ගන්න. දන්නේ නැහැ මේ මේකේ කාම තිබ්බා. දොරවහ අරලා තියෙනවට විරුද්ධ සිත තිබ්බා. වහලා තියෙනවට පක්ෂ බව තිබ්බා. ඒකේ බොහොමන්තේ අන්ත දෙකම එකදැන තිබ්බා. අනුපගම් ඉතින් එන්න එපා කියනවා. එන්නේ පා කියන්න නම් ඉස්සෙල්ලා තියෙන බව නැතුන්නේ. මම අපිට
එක පාත වෙනකොට රහත් වෙන ශක්තිය නැතුව ඇති. ඒ පුණ්‍යවන්තයෝ ඒ ඒ කල පහල වුණා බුදුජානන වහන්සේලා පහල වෙනකොට ඒ උතුමන් වහන්සේලාගේ වට පහල වෙන ඒ ශක්තිය හදපුවා. අපි 2500ක් වෙන ශක්තිය අපි දෙති. ඒතර අපේ පාප ශක්ති වැඩි. අපි තේරුම් අපි පිළිගන්නට වෙනවා. මම පිළිගන්නවා. මගේ පාප ශක්ති වැඩි. හැබැයි ඉතින් පාපයට ඉඩ දෙන්නේ අපේ කය. අපි වීර්ය වඩන්නේ පාපයෙන් පරද්දගෙන පින් කියන එකේ තියෙන කාමයක් අස් කරගෙන. ඒ කාමේ නූපදින විදියට වැඩ කරනවා. කෙනෙකුට පිහිටස විතරයි. මම පිහිට වෙල නෙමෙයි අය අරගෙන. එයාගේ සුදුසුකම මගින් ගත්තා. කියන තැනටම සංවිධානය කරගන්නවා. මම මගේ තියෙන දේක් දුන්න කිව්වොත් මම දුන්නකව කාම වෙලා. ඒ එයා සුදුසුකම එයාගේ පින්බලයට ගත්ත දෙයක්. කියලා ගත්ත ගමන් මගේ දික්කෙන් මම මිදුණා. මම අපි ආදිකේක රුපියල් 10ක් එහෙම දෙනකොට දෙන්නේ මන් දුන්න කියලා නේද? ඒතර මම දුන්නකව අල්ලගෙන. කිව්වෝ දැන් නේද? හරියටම අවියත විදර්ශනා ඥානය හැදුණු කෙනාට ඕවා පේනවා. අමාරු තමයි අමුල. ඇත්තටම අමාරු නේ වහන්න උනේ. ධර්මය අහන එකනේ. කාලේන ධම්ම ශ්‍රවණං ඒ තමයි මංගල සූත්‍රය. ධර්මයේ ශ්‍රවණය කරන කොටයි කාල කිවි කෙලෙස් නැති වෙන්නේ. කාල කිවි වෙලාව නෙමෙයි. එයාට කෙලෙස් නැහැ. ඒ අහන් ඉන්න වෙලාවයි බලන්නේ මේ කෙලෙස් ගැනනේ තේරෙන්නේ දැන් කෙලෙස් නැහැ. ඒක නිසා ධර්මය අහන්න කෙලෙස් පහ වෙලා අඩු වෙලා නැති වෙනවා. එතකොට මේ කියන මොහොතේදී අපිට පේනවා හොඳ මල ඉස්සරහා හොඳ බව ආපුටි අනිත් මල් වලට මේ මොහොතේ විරුද්ධකය හැදුණු හැටිත් එක්වර දකිනකොට ඒ තේ උබෝවන්තෙ මෙන්න අන්ත දෙක තියෙනවා එපාගේ උඩ දෙක තියෙනවා කියලා පේනවා. එහෙනම් මේ අන්ත දෙක නැති සිතක් නැහැ කියලා ඔබට යම් දවසක තේරෙනවා. මේ යම් අරමුණක් නම් තියෙන්නේ ලෝකේ අරමුණු වෙලා නම් ඒ කාන්තේ මන්ත දෙකම තියෙනවා. නොපෙනෙන ඇස් දෙක අපිට තියෙනවා. කන්න කැස්ල වගේ කියනවා. වියදිදරින් බලන්න පුළුවන් කියන බුදුහාමුදුරු කියන බැරි කියන්නේ. ඒ තරම් අමාරු වැඩක් කියනවා. ඒ තරම් දුෂ්කරයි මේ අන්ත දෙක හඳුනගන්න. ඒ ලේසි නෑ ඇත්තටම. ඔබ බොහොම වීර වෙන දැන් මේ ධර්මය අහගත්තා. දැන් ඔබේ අඩුපාඩු මොකද? වීර වෙන වඩන එක විතරයි. වීර වැඩි ගම මේක ස්ථීරම අවබෝධ කරගන්න. අවබෝධ වෙනවා කියන්නේ සිද්ධිය දකින්න පුළුවන්. සිද්ධිය තුලින් දැක දෙක ඉන්නකොට දකින්න ශක්තිය බලවත් වෙනවා. එන්නේ නැ දකින්න ශක්තිය බලවත් වෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා දේශනා කරනවා දකින්න ශක්තිය බලවත් කරගන්න. චක්කු කරන්නේ බලන ශක්තියේ බලවත් බව දිනනවා. ඒ ශක්තිය දිනු කරන ගමන් දකින්න මේ අන්ත දෙක තියෙනවා. ඥාණයෙන් දකින්න අන්ත දෙක ඥාන කරන්නේ ඒ ඥාණය බලවත් කරගන්න. එක්වර මේ දෙක කරන්නේ. දකින්න ශක්තිය බලවත් කරන්න. දකින්න ශක්තිය අදා ගන්න බලවත් කරන්න. ඒක මම මේ අන්ත දෙක තියෙන බව හොඳට දකින්ද ඒ දකින්න ශක්තියද බලවත් කරගන්න. හරිනේද? මොන්න දැන් අපි කරණීය මෙත්ත සූත්‍රය අවසන් කරනොත් ditthinja anupagamma sila. මෙයා ditthi දෙක නැති තැන කොයි වගේ ඇද? බලන්න අමතන වාසු කෙනෙක්ගේ කතාවකින් උපමා කරනවා. ditthinja anupagamma sila නම් මෙන්න මේ වගේ. කොහොමද? දැන් එක රහතන් වහන්සේ කෙනෙක්ගේ දාන වේල වැළකුණා කියලා ඒ රහතන් වහන්සේ දාහණය කර කම්ප වෙන්නේ නැහැ. ඔබ මේ කතාව තියෙනවා මේ මම ඔක්කොම කතා ගන්න ගියොත් මේක පැටලෙන්නේ නැසයි කියන්නේ. ඒ රහතන් වහන්සේ කුසගින්නේ ඉන්න වෙලාව Tamanට බඩගින්න ශරීරේ තියෙනවා. නමුත් ඒ වළකින සිද්ධිය පේනවා. මම අර ගන්නම් බාහ්‍ය ධාරි චූරි නෑ ලෝහිත රොමේ ලෝෂක අතීතේ පසේ බුදුරන් වහන්සේ කෙනෙකුට දීපු දාණය මාස 3 උදෑසනම දාන වළක්. ඒ මහා කාරුණික පසේ බුදුරන් වහන්සේ නුවණින් මේ සිද්ධිය දකිච්ච. දැක්කට කම්ප වෙන සිතක් නැහැ. නොක කම්ප නොවන මට්ටම තියෙන්නේ. සිද්ධිය දකින. ලෝෂක කියන තරුණයා මට ගේන දාණය මගදී කාලා ඉතිරි ටික වීසි කරන බව දකින. තේරණේද කියන්නේ? රහතන් වහන්සේ ඒ සිද්ධිය දකින ඥාණයෙන් දකින්නේ. රහතන් වහන්සේ කම්ප වෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේට දුනු ඊතල එල්ල කරන අඟුලිමං. බුදුන් වහන්සේ ඒ සිද්ධියත් දකින. හැබැයි බුදුන් වහන්සේ කම්ප වෙන්නේ නැහැ සිද්ධිය. දැන් අපේ එක මලක් හැදුවොත් ඉතින් ඒ මට්ටම් කොච්චර උසස්ද කියලා. අපේ එකම මල් ගහක් ගෙනල්ලා හිටවල තියෙන පෝච්චියක මේ තේල් එකකින් වටින මල් ගහ. ඕකේ එකම මලක් හැදිලා තියෙන.
ඔයා මල ගෙදර ළමයා කැඩුවොත් ඒ ළමයා කනවන්න ගන්නට මිරිකයි. මොම මොකුත් නෑ අල්ලපු වෙටේකන අදිසි වන්දනා ගමන කියන්නේ නැවිලා මල් කන්න ගාන එකක් කැඩුවා. හැබැයි දැන් ලීසි වෙන්නේ නෑ වැඩි ළමයා කැඩුවා කියන නිමිනේ. නේද? ඒ කට්ටියක හපේ දරොත් යනවා කියලා ආරංචියක් ලැබුණා. දැන් ලේ තවලේදී නෑ. මෙන්න මේ මට්ටම් තුන. ළමයා කැඩුවම එක මට්ටමක් අල්ලපු ගෙදර කෙනා කැඩුවම තව මට්ටමක් අල්ලපු ගෙදර කෙනා මගේ හතුරෙකුගේ හිතවත කියලා ඒ මට්ටමක් ආවොත් දැන් තමයි මට්ටම් තුන. එතකොට මෙන්න මේවට කියනවා මට්ටම් කියන එකටයි මන කියන කියන්නේ. මන නිම්ම අගය ප්‍රමාණය කියන එක. එතකොට අපි දුක් දුක විඳින්නේ දීපු අගේ ප්‍රමාණයමයි. දැන් පිළිගන්න පුළුවන් උපමාවකුත් කියනවා. අපි කම්පන වෙන රහතන් වහන්සේ ගැන දැනගන්න පුළුවන් අපේ මට්ටම. අපේ ළමේ විභාගෙ පෙළුණොත් කොහොමද? ගාස් කන්ද. අල්ලපු ගෙදර ළමයා පෙළ කියලා දැනගත්තොත් එච්චර අඬනවද? උඟා පිළිගන්න පොඩ්ඩක් පොඩි කිඹුල් කඳුළු ටිකක් එයි. එහෙම එන්නේ. අපිට හතුරුකම් කරන කෙනෙකුගේ ළමයා හොඳටම පෙළ. දැන් මොකෝ? ඊග හිතලා බලන්නකෝ අපි අපිව අඳුර ගන්න. අපි රවට්ටන් තියන්නේ අපිවම. අපි රවට්ට ගත්ත එකේ විපාක විඳෙත් අපිම. ආයි විඳින්ද වෙයි. අත් ළඟින් ඉඳිලා කකුල හිරි වැටුනම ඔච්චර ඇඬෙනවා. කකුල පොඩ්ඩක් හිරි වැටුනා. වත්තක් හිරි වැටුනම ඔච්චර දුක. දත් කැක්කුමම ඔච්චර දුක. නේද? ඉතින් දුක් විඳින්න නිතදිලා තියෙන. අපිට තියෙන්නේ මේ ස්ථිරව දුකනේ. දැන් ඉතින් තේරුම් ගන්න මේ අන්ත දෙක නැති එක සිතක්වත් අපිට තාම නැහැ නේ කියලා තේරුම් ගන්න. විදර්ශනා වඩන යෝගිවරයෙකුට එන්නෙම ඔය ඥානයක් ඉස්සෙල්ල ලැබෙනවා. ඒක ලොකු උසස්කම. නිකන් අනේ මේ අන්ත දෙක මිශ්‍රයි නේද කියලා බලන්න. ධම්මට්ටි ඥාන. මේ හේතුඵලයක් නේද තියෙන්නේ? අතීත හේතුව වර්තමාන මේ රූපය දකින හේතුවෙන් හේතුඵල ධමයක් මෙතන තියෙන්නේ කියලා එයයි දකිනවා. හේතුඵල ධම ජීවිතේ වෙලා අන්න සංඛාරය දකින්නේ හේතුවක ඵලයක් විදියට. මේකන ධම්මට්ටි ඥාන කියලා. තේරුම් ගන්න ඉන්නේ ගිහිල්ලා බලන්න පටිසම්භිදා කරන මාර්ගයේ පළවෙනි පොත. තෙතත්ත්‍ය ඥාන එකේ තුන් හතරවෙනියට තියෙන ඥානේ ධම්මට්ටි කියලා. දැන් මෙයයිද ලැබුණේ නිකන් කියන්නේ පෙර නොදැක්ක දැකීමක්. පෙර නොදැක්ක ඇසක් දහසක් පහළ වුණා. මොකද මේ දුකයි දුකේ අතුලාන්තය අතීත හුරුවෙන් උදා වුණා. මේ හේතුඵලයක් කියලා හේතුඵලයක් විදියට දැක්කා. ඒ හේතුඵලය දකින මොහොතම කියන සංඛාරයෙන් මිදුණා. ඔක්කොගෙම මිදුන්නේ නැහැ. සිද්ධිය තියෙනවා. සිද්ධියේ බොරුවෙන් මිදුණා. මොකද බොරුව මමයික් නෑ මෙතන. හේතුඵලයක් තියෙනවා කියලා දකිනකොටම මම කියන ආත්ම දෘෂ්ටියෙන් ක්ෂණිකව මිදෙනවා. අපිට පුළුවන් ඔහොම දකින්න විතරයි. ඊළඟට ඇයිද මේක විමර්ශනය කරගන්නට හිතෙනවා? හේතුඵලය කොහොමද ආවේ? මගේ අතීතේ මිශ්‍රයි, අතීත පුරුදු ටික මිශ්‍රයි, මේ මෙතනයි සංඥාව පහළුනේ, මෙතනයි ලෝකේ තියෙන්නේ, මෙතනක තියෙන්නේ කියලා එයා ඊටත් වඩා විග්‍රහය කියදෙනවා. තරහ ගියේ කොතෙන්දද? හිතට. දැන් අපි ගෙදර දෙදි කැල්ල ගිනි ගන්නව නම් අපි හිතමු අපි අඳින ඇඳුමක් මොකක් හරි ක්‍රමයකට ගිනි ගන්නව නම් අපි වතුර ගහන්න ඕන වැලටද දෙදි කැල්ල නිවන්න ඕන දැන් මොන්න තමන්ගේ දෙදි කැල්ල ගෙදර දෙදි කැල්ල ගිනි ගන්න ඊට අඩි 10ක් ඇහැයි නිකන් බිමට වතුර ගහනවද දෙදි කැල්ලට ගහලා නිවන්න ඕන දෙදි කැල්ලට ගහලා නිවන්න ඕන දැන් අපි ගිනි ගන්නව පපුවක් අපි වේගවත් වෙන විකෘති වෙන අපි ළඟ ඉන්න කෙනාට තඩි බාලා කියලා මේක නිවා ගන්න අපි කරන්නේ ඒක නෙමෙයි. මෙතෙන්ට කේන්ති ගියා ළමයා සම්බන්ධ අපි කරලා තියෙන ළඟ ඉන්න කෙනාට දරිබවපු එක නෙමෙයි. ඒ කියන්නේ සංඛාරය අල්ලගත්තා. සංඛාර උනන් සකස් වුණා. සංඥාව කියන්නේ හඳුර ගැනීමක්. මේ මිනිහා වැරදි කියලා සංඥාවක් පහළ වුණා. මේ සංඥාව තුලම තියෙනවා මේ මෙහෙම කරන්න ඕන ඔක්කොම. සංඥා ස්කන්ධය, සංඥා ගොඩ. ස්කන්ධය කියන්නේ එකක් කියන්නේ. මෙහෙම කරන්න ඕන, අරම කරන්න ඕන, මෙහෙම ඉන්න ඕන මේ සංඥාවල තුල තියෙන තණ්හාමාන දිට්ඨිය විච්ච ඔක්කොම තියෙනවා. පස්සේ දන්නවා පහලන්නේ නේ ඔබ ඒව අනුම ඒකයි කියන්නේ සංඥාව සුද්ධ කරගන්න ගිරිමානන්ද හඳුන ගන්නේ සංඥාව සුද්ධ කරගන්න ධර්ම සංඥා සුද්ධව වාසය යන්නේ සංඥාව නිවැරදි කරගත්තම සංකාරයක් නෑ හැදුණු සංකාරය කියන සංඥාව ගන්න සංකාරය හැදුණා සංකාර ගන්න විඥානේ හැදුණා හැදුණ නැති එක නිවන්න පුළුවන්ද අපිට නැති ගින්න නිවන නෑ ගිදන් ගින්න හැදුණා හැදුණේ වැඩි කරගන්න නැතුව ඉන්නයි අපිට පුළුවන් කම තියෙන්නේ
ඒකේ අනර්ථය අසුභය දකින්නකොට ඒ සිද්ධිය වේදනා පත්‍ය තණ්හා පත්‍ය උපාදාන මට්ටම් වලින් මිදෙන. වේදනා පත්‍ය තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව පත්‍ය ජාතිය මට්ටම් ටිකම ගැලවිලා යනවා. සරලකෝත් අවිද්‍යාවෙන් මිදෙන. අවිද්‍යාව හටගත්තා. අවිද්‍යාව චක්කුම් පටිච්ච රූපේ චුප්පච්චේති චක්කු විඤ්ඤාණ. මේ කොහේ තියෙනද? මේ රූප කොහේ හැටගත්තේ රූපය? මෙහෙ තියෙන්නේ රූප. අපි එළියේ රූපෙට ගැට ගැහුවම අපි එළියේ රූපය අසුර කරනවා. චක්කුම් කියන්නේ පෙනෙන බව. හොඳ රඹුටන් ගෙඩියක් හඳුරලා වර්ණය ද හඳුරලා පේන්නේ කාටද? අපි මේ සිතට. සිතේ සකස් වෙන වර්ණය හඳුරන බවද, හැඩය හඳුරන බවද, රසය හඳුරන බවද ඔක්කොම මේ සංකාර සංඥාව ඇතුලේ තියෙනවා. අපි දැකලා නැහැ. එතකොට සංඥාවට අනුව බාහිරේ බලනවා කියන්නේ සංකාරය. මෙහෙ හටගත්ත අරමුණ මෙහෙන් නොදක බාහිර රඹුටමේද ගැට ගහලා තියෙනවා කියන්නේ සංකාර විඤ්ඤාණය. සංකාර පත්‍ය විඤ්ඤාණය. පටිච්ච සමුප්පාදේ දකින්නකොට පුදුම සතුටකි. ඔබට අද මේ ටික හරියට පොඩ්ඩක් හරි තේරුම් ගත්ත ජීවිතෙන් බලන්න පුළුවන් වෙනවා. දැන් ඕන රඹුටම හනවා කියලා පහළුනේ මෙහි චෛතසික ටික. එහෙම දකින්නකොට සංඛාර නිරෝධා විඥාන නිරෝධා. අවිද්‍යා නිරෝධා. ඒ මෙතන එක මෙතනින් නොදක බාහිරෙන් දකින්න එකමයි ඔබට කිය සංඛාර කියන්නේ. තේරෙනවද කියන්නේ? මෙහි රඹුට මේ හඳුරන බව පහළුනේ ඔක්කොම මෙතනයි තියෙන්නේ කියලා දකින්නකොටම එයාට අර ඒ මෙහි සිද්ධියෙන් රූපෙට බැඳෙන බව, වායින රූපෙට බැඳෙන බව නැතන. ඔන්න සංකාර නිරෝධය සිද්ධ වෙන තැන. එතනම වෙනවා. සංකාර නිරෝධ නම් සංකාර නිරෝධ විඥාන නිරෝධ. විඥාන නිරෝධ නාම රූප නිරෝධ. නාම රූප නිරෝධ පස්සේ නිරෝධ. බලන්න ඔතන ඉඳලා ඔක්කොම නිරෝධ. කරන්න තියෙන අවිද්‍යාව මෙතෙන්ද විතර. අවිද්‍යාව කියන්නේ මොකක්ද? මෙහි තියෙන ටික මෙහි තියෙනෝ කියලා නොදන්න බවයි. මෙහි දුක බව නොදන්න එක අවිද්‍යාව. අපි කියන්නේ අවිද්‍යාව කියන්නේ මොකද? චතුරාර්ය සත්‍ය දන්නේ නැති. චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. එහෙනම් අපි මෙහෙතිය රසය නිසා දුක මෙතන හටගත්ත එක ලැබෙනකම් ඉන්න බැරි දුක තියෙනවා. මෙතන දුකයි කියලා දන්නේ නැති බව. ඒකටම කියනවා අවිද්‍යාව කියලා. දැන් මේ විදනා වඩන යෝගී අවිද්‍යාව නිරෝධ කරන එක කරන්නේ. මෙතනයි තරහයි. මෙතන තරහයි දැන් තියෙන්නේ. මෙතනයි ලෝභය තියෙන්නේ. මෙතනයි ද්වේෂය තියෙන්නේ. මෙතනයි නන්දි රාගය තියෙන්නේ. මෙතනයි ඔක්කොම ධර්ම ටික තියෙන්නේ. දැන් ධර්ම දකින්න. මේ ධර්මයි වැරදි. හැබැයි සිද්ධිය අතහරින්න යන්නේ නැහැ. සිද්ධි අතහැර පැටින්නේ අන්තෙට. දැන් අන්තෙට නොවැටි මේ ධර්මය අසුර කරන්නේ. මේ හටගත්ත ධර්මතාව මට අනර්ථයි. ධර්මතාවේ අනර්ථය දකින්න. ධර්මතාවේ අසුභය දකින්න. ඒ ධර්මතාවේ ආදීන විපාක වශයෙන් දකින්න. ධර්මතාවේ අයිති කරගත්තොත් තණ්හාව හැදෙනවා. තණ්හාව හැදෙනවා මම සසරේ නැවත උපදිනවා. ඉපදුනොත් මේ ජාති ජරා මරණ ශෝක පරිදේව තියෙනවා කියලා. මේ මොහොතේ මෙයා නුවණින් මනසිකාර කරනවා. මනසික කරනකොට තණ්හාව හැදෙන්න වෙලාවක් නැහැ. ඒ ගතියෙන් ලෝකය අසුරු කරන ගති ටිකමයි තණ්හා පච්චය උපාදාන ඒව හැදෙන්නේ. ඇත්ත ඇටි සැටියෙන් දකින්න විතරයි අපිට පුළුවන්. ඒක දකින්නත් ද තියෙනකම්මයි දකින්නේ. තියෙන්නම රඹුටම රසයි කියලා සංඥා. ඒ සංඥාවට හැදෙන කයක් තියෙන්නේ සංකාරය. ඒ සංකාරයට ඇදිච්ච රඹුටමේ පෙනෙන ඇස් දෙකක් හැදුනේ. ආයතන ටිකක් හැදෙන්නේ විඥානය. විඥානි බැස රඹුටමේ. ඒ සිද්ධියම දකිනවා. මෙහෙ වෙච්ච දෙයක් කියලා දකිනවා. අන්න ධම්මට්ටි ඥානය. අද ඇත්ත ඇති සැටියෙන් දකින්න මෙහෙ සිද්ධිය උනේ මෙතනයි හඳුර ගැනීම පහළ වුණු දේ ඇතිරු වෙන මෙහෙ හැදිරුම පහළ වුණේ මෙහෙ මෙහෙ කියන්නේ තමන් තුල නැත්නම් මේ ටීඩී ගහන කෙනාට බැරි වෙනවනේ මෙහෙ කිව්වා කොහෙද කියලා ගන්න නේ තමන් තුල සම්පූර්ණ හඳුර ගන්නනේ කොහෙන්ද තමන් තුල තමන්ට හඳුර ගන්න උදව්නේ මොකද කම්ම බව අර බා අතීත උදව් දැන් අපි හිතමු උගහරු ලෝකෙනුත් කෙනෙක් ඇවිල්ලා ඉති ගමුතන් ගෙඩියක් වෙන්නේ අපිත් ඉන්නේ අගහන ලෝකයටත් තේන රූපෙකයිනේ රූපෙ හැදේ වෙනස් වෙන්නේ දැන් රූපෙ එකමයිනේ අපි මේ පාටට රතු කියලා අපි අතීතෙ හුරු කරපු නිසා අපිට ඒක රතු පාටද එයාම වුරු කරලා තින්නේ ඔය පාටට කළු කියන්න නම් එයාට ඒක කළු පාට එතකොට එයා දකින්නක කළු පාට විදිය මම අර උපමාව ගන්න මේ දොරට කියන ටෙලිෆෝන් එක තියෙන පොඩි ළමෙක් අද ඉංග්‍රීසියෙන් උගන්නන දොරට ටෙලිෆෝන් එක කියලා උගන්නන ටෙලිෆෝන් එකට කියන දොර කියලා. උගන්න ගන්න කියන කාලයක් ගියාට පස්සේ මේ ළමයාට කිව්ව ටෙලිෆෝන් එක දැන් උගන්නපු කට්ටිය මේ කියන ටෙලිෆෝන් එක වහන්නේ. එයා මොකද වහන්නේ? සම්මුතිය අපි දකින දොර වහන. දොර උස්සන් වෙන්න කිව්වොත් ටෙලිෆෝන් එක උස්සන් වෙන සම්මුතිය. දැන් සමාජයට ගිහිල්ලා ඔබ කිව්වොත් ඒ ළමයාට ටෙලිෆෝන් එක ගේන්න කිව්වම එයා ගිහින් යන් අරන් ගිහලා ටෙලිෆෝන් එක ගලවන්න බැද. එයා නියන් දෙක දොරක් ඉල්ලනවා ටෙලිෆෝන් එක. ඉතින් මෙයා දන්න සිද්ධිය හැදිරෙනවා. ඒ වගේ තමයි රඹුටම කියන එක. අපි දකින් අතීත සිද්ධියෙම හැදුණු එකෙන්.
හදන් දකින්න නෙවෙයි හැදුණු එක ජීවිතේ වෙනවා නෝ තේරුම් ගන්න මෙතන මෙතන තමයි හරය තියෙන්නේ හැදිලාද රඹුටමේ හඳුරන බැඳිලා වර්ණය හඳුරන බව හැදිලා හඳුරන එක මෙහෙ තියෙද්දි මෙහෙන් නොදක බාහිර රූපෙන් දකින්න මට්ටමයි සංකාරපත්‍ය විඥාන අපි ඉන්නේ එකමයි ආ හිතන් දෙපා මේ මෙගොඩයි ඉන්නෝ කියන්නේ මෙගොඩයි ඉන්නේ ඔන්න රූපෙට බැස්ස බව තුල තියෙනවා නන්දිරාගය නන්දිරාගය කියන්නේ මෙහෙ අරමුණ ඉෂ්ට කරගන්න රූප බවට නන්දිරාගය කාම දන්නා බව දන්නා විභව දන්නා තුනයි කියන්නේ ඕක මෙහින්ද කියනකොට නන්දිරාග නැහැ එදෙන ඉවර රාගේ විරාග රාග විරාග මනේජමසෝක ඔන්න ඒක වෙල යන කතාව ඒකයි මේ විදර්ශනා වීර්ය පාරමිතාව වීර්ය වඩන කෙනෙකුගේ පාරමිතා දහමක් විදර්ශනා මෙයා දකින්න පුරුදු වෙන මෙහි තරහය දුන්නේ මෙහි ඒක තරහ හැදෙන්න උදව් උනේ මගේ අතීත හුරුව තම අතීත හුරුව පණ තියෙනවා අන්න මෙයා බය උපදවන අතීත හුරුව ගැන උපන් හිත කෙරෙහි බය උපදවලා හරියනවා ඒක ප්‍රමාණවත්ද නෑ බය උපදවන්න ඕනේ එතන ඒක ප්‍රමාණවත් නෑ මොකක් ගැන බය උපදවන්නේ මගේ මෝඩ හුරුවද තින්නම් සං ගතිපත්ස මේ ගති ටිකක් තියෙනවා ධර්ම ටිකක් තියෙනවා අතීතේ මේ ධර්ම කෙරෙහි බය උපදව ගන්න මේන් එකක් මරණ ආසන්න වෙලාවේ මතක් වුණොත් ඉවරයි මරණ වේදනාව ඇස්සේ මතක් වෙනවා ගමන් කරපු වරද මේදි මරණ වේදනාවෙ ඉන්න කෙනාට වේදනාවෙන් බේරෙන්නත් බැරිදී හතුරේ මතක් වුණු පුරුදු කරලා නැති කෙනාට හතුර මතක් වුණු ගමන් ඉනාත්මෙන් මරණෝ කියලා හිතෙයි. ඇයි යා තුරුද්දට සිත එනෝ ෂණිකව. අරමුණ මෙයා හදන නෙවෙයි හැදෙනවා. හැදුණු එක තියෙද්දි මැරෙන. ඉතින් අරයා මරන්න උරුව තියෙන කෙනෙක් වෙලා එයා උපදිනවා. අවීජිය ගියත් අවීජිය ඉන්න කවදාහරි අවීජියෙන් විඳිනකන් ඒකෙන් නිදහස් වෙන්න කරනවා. අවීජිය නිදහස් වෙලා ඊළඟ ප්‍රතිසන්දිය ලැබෙන සතා අර උරුව තියෙන සතේ. සමහරට ගෙදර හදන උරුතල් බල්ලා වෙන්න පුළුවන් අරයා. කල්ප ගානකට පස්සේ මහා කල්ප ගානකට පස්සේ ආ සිටුවරේ සිටුවරේ ගෙදර හදන බල්ලගේ අර කාය කර්මයේ තියෙන. බල්ලා සිටුවරය දන්නේ නැහැ. ඒ තරම් සංසාරේ අනාත්මයි අනතුරුදායකයි කියලා බුද්ධ වචනේ කියන්නේ. මේ මොන මොහොතක තිදයිද දේවදත්ත තමන්ගේ තමේවදත්ත රජා වෙලා බෝසතාණන්ස පුතා වෙලෙදි කයි කියලා හිතුවද? කෙනෙක් පුතාම හිතන්නවත් පුළුවන්. බුදු වෙලෙදි ගල් කරලයි කියලා මේ තරම් සත්‍ය දේශනා කරන උතුමන් වහන්සේ කෙනෙකුට ගලක් කරලන්න හිතක් පහළ වෙයි කියලා දේවදත්ත දන්නේ නැහැ. හිතෙන්නේ අතීතේ කියලා. එහෙනම් දැන් කම්ම භව තේරෙනවනේ අපි. අපිට අරමුණක් එන භවෙම තියෙනව නේද තාම කර්මයේ ඡේ නැහැ කියලා. අපි කර්මයේ ඡේ නෙයි දැන් ඉන්නේ ඒක යටපත් කර කර මේ දැන් ඉන්නේ බොරු රංගනේ කියදේ. මේවා අපි ඉස්සෙල්ලා මේව තේරුම් ගනිමු අපිට සෝතාපන්න ඵලය කියලා සෝවාන් සූත්‍ර විශාලක 31ක් විතර තියෙන බල සංවිතනිකයි. සෝවාන් මැද්දි. ඒ ටිකේ කියන ටික තේරෙයි අද ඔබට. මේ වරද දකින්න උපන් සිතේ වරදක් දකින්න ඕන ඒකෙහි බය උපදවන්න ඕන ඒ ගතිරෙහි අතීත හුරුව කෙරෙහි බය උපදවන්න ඕන අතීත හුරුව කෙරෙහි ලැජ්ජා උපදවන්නට ඕන ඉරිය තත්පදික ඔතෙන්ද වැඩෙන්න ඕන වැඩෙනකොට ඒ කාලය තුල බයජ්ජාවයි සිතයි ගතියයි කෙරෙහි උපදවනකොට තණ්හාව උපදින්න විදියක් නැහැ අන්න එතනයි Nirodhe ඇත්තටම සිද්ධ හිත දකින්නකොට ඒක දකින්න බව සංඛාරයක් වෙනවා ධර්ම සංකාරයක්. ඒක වෙන නිසා සිත යටපත් වෙලා ඒක සංකාර වුණාම අරක යට යන. ආයි එන්නේ. අරකට කාරය නොකර නිසා. තුවාලෙට උඩින් බැලස්තරයක් එළුවොත් මොකද වෙන්නේ? කබොල්ල තියෙන්නේ. යටින් වණන. උඩින් හැඩ බැලස්තරයක් එළුවොත් මොකද වෙන්නේ? හොඳ ඉස්තිකරකක් අතුවා. හොඳ අපි කියන්නේ සමන් නැද්ද කිව්වට. අපි කියන්නේ තුවාලේ තියෙන සැරව කියලානේ. කැත ඇති නේද? කැත කියලා ඒ සැරව නෙවෙයි කැත මෙහි කැත හැදි. මෙතන තියෙන කැතෙන් අපි මේ අල්ලගත්තා. මෙතන තියෙන කැත බව අතීතෙන් ගේන එක. ඊටාම මේ වල්ලගෙන ඉන්නේ. එතකොට අර ලොකු තුවාලේ ඇතුලෙන් හැටියෙද්දි උඩින් අලවන හැඩ පළස්තරයක්. තුවාලේ හඳ වෙනාම අපි ඉන්න ලෝකෙ කොහමද? ඇතුලේ තියෙන තුවාලේ අරවෙන් හදලා දෙනවා අරමුණ. දැන් සුද්ධ කරන්න ඕන මොකද්ද? මේ බෙහෙත හරියට මේ තුවාලේ හොල වෙනවා. හැරව ටිකස් කරලා දාන්න ඕන. හැරව කිව්වම පිළිකුල් මට මෙහෙම මූණ අපතන. ඒ සංකාරය ඇටිද? එකෙකු තුවාල මතක් වෙනවා ඉතින් නේ දැන් ඕකේ හේතු ඇරම වල ඉන්නේ දුක් විඳින්න අපි දැකපු තුවාල කතා මතක් වෙනවා මේකේ දැන් පිළිකුල එන බල්ලුන් පිටුවා ලෙඩුන් පිටුවාල මතක් වෙනවා ඉතින් දැන් අර චරව ටික සුද්ධ කරනවා වගේ එහෙනම් විසඳුමක් ඔතනයි තියෙන්නේ මේ ගතිය වරද දකින්න මගේ අතීතේ වරද කීනම් පුරාණම් නාන්නක්ති සම්බව අතීතයට ඉඳ දෙන්න එපා අලුත් භවයක් හදන්න අලුත් භවය හැදුව එක දකින්න අතීතේ වරද වර්තමානයේ හැදුණු සිතේ වරද ඔය දෙත්ද මන්ත දෙකම දකින්නට
අතීත භවය තමයි අතීතයේ හුරු ටික. හුරු ටිකට වරදක් කියලා නොදැක නිසායි හුරු ටික මිශ්‍ර වෙන හිත උපදින්නේ. අන්න වරදක් කියලා හුරුවක් දකිනවා. හුරුවෙන් හටගත්තු සිතක් දකිනවා. ඒ දෙකේම කාම නිරෝධය සිත් වෙනවා. දික්තියකට නොගිය කියන්නේ නොතෙන්ද දික්නිච අනුපගම මාස්තු. තේරෙනවා නේද? එතකොට අපි අපේ හුරුව පරද්දන දවස වෙනකන් අපි කොහේ හරි ඉපදෙන්නේ. මේ හුරුව පරද්දන දවසට තමයි අපි සර දුක් කෙලවර කරවන්නේ. දුක ගෙනෙත් දෙන්නේ කවුරුවක් නෙමෙයි අපේ හුරුවමයි. පුජ්‍යලේ කැහැට පේනවා. අපිට මේ තේරුම් ගැනීම පුජ්‍යලේ කැහැට පේනකොට මෙතන ඇදිලා ඉවරයි. අපි බලන් ඉන්නේ පුජ්‍යලයා සිත පේන දස්සතාව නැති කෙනාට ඔයා මගේ අර හතුර නේද කියලා සිතක් එනවා. මෙන්න පිටරට ඉන්න කෙනෙකුත් එතන ඉන්න. ඔයාටත් මේ පුජ්‍යලයා පේන. ඔයාට ඒ සිත නැහැ. එයාට අර පුජ්‍යලයා දැක්කට දුක නැහැ. එතකොට එහෙනම් දෙන්නට පෙනුණු පුජ්‍යලයා සමානයි. දුක උපදවල දුන්නේ මගේ අතීත කර්මෙන් කියලා නොදන්න කෙනා පුජ්‍යලයට විරුද්ධ වෙලා වැඩම. ඕකට කියන සංකාර පත්‍ය අවිඥා. එතකොට ජීවිතය කියනකත් හේතුඵල ධම ජීවිතය. හේතුඵල ධම ජීවිතේ වුණා නිසා ජීවිතය තුළ හේතුඵල ධමක් තියෙයි කියන මිත්‍යාවට යන්නේ කවුද? අපේ ජීවිතේ හේතුඵල ධමට ගන්නව නෙවෙයි. දැන් හේතුඵල ධම වෙච්ච එක සංකාර පත්‍ය අවිඥාන කියන ජීවිතේ වෙනවා. ඇහැට රූපි දකින්නකොට හැදෙන්නේ ඉවරයි ධර්ම ටික. ඉතින් ඒක ජීවිතේ වෙනවා. හේතුඵල ධම ජීවිතේ. ඒවා ගන්න හරියක්. මෙතන ඇත්තටම ටිකක් සූක්ෂ්මයි මෙතන. තමන් බොහෝම ආයාසෙන් කල්පනාවෙන් මේක අවබෝධ කරගන්න උත්සාහ කරනවා. දැන් ඔය හඬ කාක් එක්ක ඇඬුවා කියලා සංඥාව නාවනම් ඌ හඳුරන බවක් මෙහෙ පහළ වුණා නම් ඕක දන්නේ අපි කතා කරන එක විතරයි ඇහින්නේ. හරි සංඥාව එක්ටි සංඥාව හඳුර නොගත්තොත් කාක් ඇසුරන මෙහෙ හිටියත් කාක් එක්ක ඇඬනෝ කියන මෙහෙ හිටියත් අපි කාක් කයි ළඟට ගිහින් ඉවරයි. සංසාරපත්‍ය විඤ්ඤාණ එතකොට ඇඳිරීම පහළුනේ මෙහි කියන දකින්නකොට වෙච්ච සිද්ධිය දකින්න. ඒකට උදව්නේ අතීති හුරුව කියලා. දැන් ඒකත් හැම එකින්ම තාම මම වෙනස් වෙනවා. න කම්පතිත් නෑ, න ජලතිත් නෑ, න වේදිතිත් නෑ, න බයතිත් කියන රහතන් වහන්සේ ප්‍රවිෂ්ඨ වූ තුමු පතරේ එකකටවත් අපි අවිල්ල නෑ තා. එන්න තියෙන්නේ. මේ දැන් පසේ බුදුරන් වහන්සේට දානි නුදුන්න කියලා කම්ප නූනේ මොකෝ. ආනේ ආරම්භයා සංඥා සංකාර විඥාණය ඒ හටගත් ධර්මතාවට තණ්හාව නැති නිසා තණ්හාව පරද්දපු නිසා අටගත් දෙ නැති වෙලා යන උපාද තితి බංග ඇති වෙනව නැති වෙනව සිත. අපි සිත ඇති වෙනව නැති වෙනව කියලා බලන් ඉන්න අපි කාටත් පුළුවන්. විදර්ශනා කරනකොට එකක් තමයි සිත ඇති වෙනව නැති වෙනව බලන්නේ. ඒක දැක්ක කියලා ඇති වෙන එක නවතිනවා. ඇති වෙන එකේ අරමුණ තියෙන බව නවතිනවා. සමහර විදර්ශනා භාවනා කරන්න උගන්වලා තියෙන සිත ඇති වෙනව නැති වෙනව බලන්න දකින්න. ඔව් ඒක සමත භාවනාවක්. විදර්ශනාවක් වෙන්නේ නැහැ. ඇයි? හේතු ප්‍රත්‍යයයි අතීත හේතුයි ඒක විග්‍රහ නොවන නිසා අපි දැන් පිරිත් කියද්දි පිරිත බලාගෙන කියන්න බලන්න. ඒ වගේ තමයි මේ හිත දිහා බලන් ඉන්නේ. හිත දිහා හොතල පේනවා. හිත හට ගන්න. හටගෙන ඉවරයි. හට ගන්න එක නවතින්නේ. හට ගන්න එක නවතින්න නම් හටගත්ත එක ඇතුලේ තියෙන ධර්ම වල වරද දකින්න. ධර්මය වැරද අනර්ථය අසුභය වශයෙන් මෙන්නේ කරලා පුරුද්ද ඇති කරගන්න. ඒ පුරුද්ද බලවත් උදාට නික්ලේදි දිත බුදුහාමුදුරන්ට සිතක් නැත්තම් කොහොමද ලෝකෙ තේන්නේ? සුද්ධෝදන රජුගේ අනාගාමි වෙලා මාස 3ක පස්සේ බලවත් ලෙස රෝගාක්‍රමණය වුණා. බුදුරජාණන් වහන්සේ උදෑසන දකින ඥාණයෙන් දැක්කා. දැකලා දැරිය මුගලන් උත්තමයන්ට කතා කරා. සුද්ධෝදන රජුන් බහැ දකින්නට යන බලවත් ලෙස රෝගාක්‍රමණය. ඒ උපන් සිත කියලා සිත අතහැරියනේ. එහෙනම් අපිට ධර්මයක් නැහැ. පස්සේ කවුරු කවුට ඉන්නේ? මේ මොන විදිහට අතහැරියද? කාමයේ මිශ්‍ර සිත් විතර දැන් මේ තියෙන කාමෙන් මිදෙන්නට මාර්ගය කියන සිත් ලෝකෝත්තර සිත්. සිත් වර්ග දෙකයි ලෞකික සිත් ලෝකෝත්තර සිත්. දැන් බුදුරජාණන් වහන්සේ එල්දීන් වටිනවර උත්මය සම. එතකොට මම මේ උපමාව ගත්තේ ඔබට මේ තැන්වල සිත භාවිතා කිරීම නෙවෙයි ප්‍රශ්නේ. සිත ඇතුලේ තියෙන කෙලෙස් ටික. එතකොට මිදিলা තියෙන බුදුනා කියලා මොකෙන්ද? කෙලෙස් වල. දැන් අපි කරන්නේ යන්නේ සිත නැතුව ඉන්න උත්සාහ කරන ඕන්න අරූප පැත්තට ගිය හැටි. සිතන්නේ නැතුව ඉන්න මාරු චිත්තෝක. ඒ බුදුහාමුදුරු හිතන්නේ නැතුව හිටියනම් අපිට මොන ධර්මයක්වත් නැහැ බුදු එච්චර. මේ බුදුනා කිව්වේ නැත්නම් ඒ දන්නේ නැහැ. අර 64 කාගම් වලින් එකද අපි ඒ සිත. මේ නිසා දැන් අපි මොකද කරන්නේ? හිතන්නේ නැතුව ඉන්න එක දිනු කරන්න දෙන්නේ හිතේ තියෙන කෙලෙස් ටික පහ කරගන්න. අන්න අර වතුරේ තියෙන මඩ ටිකස් කියලා පිරිසිදු කරලා පානවා.
දැන් අපි එක එකඟතාවකට එන්නේ නැති මේ සීලය වෙනස් වඩනකොට අපි මෙහෙන් තියන මාදම් වුණාට සිල් ගන්න එහෙම ඕන නෑ හැම තැනම මරණ කියන්නේ මේ දවස් මාසෙට දවස්වල සිල් ගන්න මදි කින දවස් 6 දෙකයි මම කියන දේ ඔප්පු කරන්නේ 6 දෙකයි කියන්නේ කන්නයි මේ පොන්නයි අර මේවා පිංගම් ග්ලාස් ටික කරගන්න වෙලාව ගියම් 6 දෙකම තමයි තියෙන්නේ ඒ දෙය දෙකත් මේ වෙනා සමිනාන්තිගේ හොඳ නරක බලමයි තියෙච්චර ධර්මයක්. ඉතින් කිව්වකට දැන බැනින් නැති. දැන් අපි ඊට වඩා ටිකක් දියුණු වෙනවා අපි අවංක වෙලා මේ මට්ටම් හදාගන්න. දැන් බෝසතාණන්ගේ දේශනා කරන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සද්ධර්මය තුල පෙන්වන්නේ මේ කෙලෙස් නැති සිත. නික්ලේශි සිත. විරාග සිත. සරාගෙන් මි සිත. වීතරාගී සිත. විත මොහී සිතක් හදාගෙන මෝඩකම් නැති සිතක් දුක් නොවිඳින සිතක් හදා නිදුක් සිතක් හදාගෙන දුකෙන් තොර සිතක් හදාගෙන දුක කොහෙද කියලා හඳුරගන්න දුකට හේතු කුමක්ද කියලා හඳුරගන්න දැන් ඔන්න චතුරාර්ය සත්‍ය වුණ කොට දුක කොහෙද තියෙන්නේ මේ චෛතසික භූමිය තුල දුකට හේතු කොහෙද තියෙන්නේ ඒ භූමිය තුල දුකට හේතු මොකක්ද තණ්හා තණ්හාව කියන්නේ මොකක්ද? දැන් මේවා නිකන් කියලා බෑ. තණ්හාව තණ්හාව කිව්වා තමයි දැන් අපිට ඇත්තටම ජීවිතය තුළින් තණ්හාව දකින්න බැරි වෙන ප්‍රශ්නයක් නේ. උන්න දැන් අපි හිතමු අර රඹුටන් ගෙඩියම උපමා ගනි. රඹුටන් ගෙඩිය දකින්නකොටම රඹුටන් රතු පාටයි කියන බව මෙහෙන් නොදැක්කොත් බාහිරෙන් දැක් ඒ කාන්තින්ම තණ්හාව තියෙනවා මට. ආපු අරමුණට බැඳුණු බව. අරමුණේ රූපයට බැඳුණු බාහිර රූපයට බැඳුණු බව තියෙනවා. මේ කාමය කියන්නේ හඳුනන බව. කාම ඒ කෙනෙහි බැඳුණු බව තියෙනවා ඒක වරදක් කියලා නොදැක්ක දැන ඒක කියනවා කාම තණ්හාව. ඒ කාම තණ්හාව තියෙනවා කියන්නේම රූපෙට ඒකාන්තයෙන්ම බහිනවා. බාහිර රූපය මෙහි අරතයි මං හඳුරන්නේ කියලා මෝඩකමට යනවා. ඒකට කියනවා භව තණ්හාව කියලා. ඒ භව කියන්නේ කම්ම භව, උත්පත්ති භව කියන දෙකෙන් රූපය ඇසුරු කරනවා. කුමනලු මෙහි රූපය එක ගැට ගන්න සංකාරපත්‍ය විඤ්ඤාණ. තේරෙන්නේ ලේසි වගේ දෙනුන ටිකක් ඊට වඩන්න වෙනවා අපිට. එතකොට කෙලස් කොහෙද තිබ්බේ? සම්පූර්ණ මේ හඳුරන බව තුලම තියෙනවනේද තණ්හා? හඳුරන බවක් නැත්නම් වර්ණය හඳුරන බවක් නැත්නම් වර්ණ සංයෝජනයක් තියෙන බවම තණ්හා. ඉතින් ඒක මෙහෙන් දකිනකොට ඔන්න තණ්හාව වේත්තම. තණ්හාව භාවිතයට නොවන මට්ටම තණ්හාව තණ්හාව විදිහට හඳුරන මට්ටම. අවිලදී අපි ලේසි වැඩක් කරන්න තියෙන්නේ වැඩි ලේසි තණ්හා විදිහට දකින්න මෙන්න තණ්හා රූපේ වර්ණය මෙහි පහළ වූ ධර්මතාව වර්ණය හඳුනන බව පහළුනේ මෙහි මෙතනින් දකින්නකොට තණ්හා නැහැ ඒක බාහිරෙන් දකින්නකොට තණ්හා තියෙනවා ඇත්තද මේ කියන්නේ බුරුදු මන්දන්නේ මම ඔය කියයි නහන් ඉන්නකෝ ඒව හිතන්න පිළිගන්න එපා මං කියපලි මම දිහා බලන්නත් එපා මං ගණන් ගන්නත් එපා ලෝ විනාහල ඒකක අර වර්ණය බැලුවාගේ තමයි ධර්මය සාස්ත්‍රු කරන්නේ මේ ටික ජීවිතේ කරගන්න. එතකොට ළඟ ඉන්න කෙනා හඳුරන බව පහළ වුණා නම් මෙතන ඒ ධර්ම පහළ වුණේ මෙතනයි ලෝකය උදා වුණේ මෙතන ලෝකයයි සංකාර විඥාන කියන්නේ දැක්ක. චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කු කියන්නේ පෙනෙන ශක්තිය හැදෙන්නේ මෙතෙන්ට. චක්කුම් පටිච්ච රූපේච මෙතනයි ඒ රූපෙ තියෙන්නේ. පෙනෙන රූපද හඳුන රූපද ඔක්කොම මෙතනයි තියෙන්නේ. උපජ්ජති චක්කු විඥාන ඒ බවද මෙහි තියෙන්නේ. දැන් එයා එළිය ගැන දොඩන්නේ නැහැ. ඔන්න ඔබට කියන සුද්ධ විදර්ශන. අපි මුලදී කියනවා තමයි එළිය රූපේ උදව් වෙලා මෙහි හැදුණා. එළිය රූප ගැන දොඩන්නේ නැහැ බුදුසසුන. චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. ඔන්න බුදුහාමුදුරු කියන තින්න සංගති පස්සෝ. පස්සෝ වේදනා. මේ තුන්දෙන අයිති වුණොත් අයිති වෙලා තියෙන වේදනාවක්. තින්න සංගති පස්සෝ පස්සෝ පත්‍ය වේදනා. සම්බුතන් පාටයි කියලා බල රූපේ අයිති කරගත්ත කියන්නේ පාට බවෙන් පාට බවට කැමති බව තියෙනව නේද? දුක බව නැද්ද? වේදනාව දැනෙන්නේ නැද්ද තියෙන්නේ? ඒ පාට බවනක ලබන්න ඕනා. එහෙනම් කොච්චර ධර්මයේ සියුම්ද කියලා? මෙහෙ තියෙන බව නොදක මෙහෙ තියෙන එක රූපයකට ගැහුණු තැන තියෙන වේදනාව. අපි අල්ලන් තියෙන වේදනාව. වේදනාවෙන් වේදනාව මෙහි අල්ලගෙන වේදනාවෙන් මිදෙන්නට දඟලලා තියෙන්නේ වේදනාවම දීපු වස්තුවම අල්ලන් වේදනාපත්‍ය තණ්හා. තේරෙනවනේ අපි මොන එතකොට තේරෙනව නේද? අපි ජීවත් වෙනවද? ජීවත්ෙන්ට වෙලාද? ජීවත් වෙන්නට වෙලා. අපි ජීවත් වෙනව කිව්වම අවිද්‍යාව ලොකුම තැනක තියෙනවා.
ඒ කියන්නේ අපිට ඇහැට රූපේ ඇහැට රූප පේනවා කියන මම නම් කියන්නේ ඇහැට රූප පේනවා කියන දැන් මම මේ කියන එක ඉස්සරහා මුළු විද්‍යාවම එක පැත්තක් බුද්ධ ධර්ම එක පැත්තක තියෙනවා ඇහැටද රූපේ වර්ණය පේන්නේ මෙහි හඳුන බව තුලින් ඔබට ඒකයි ප්‍රඥාවට මේක අහුවෙන්නේ නිකන් විද්‍යාව ගලපගත්තොත් මේක තේරෙන්නේ නැහැ ඉස්සෙල්ලා ඒකට නැවිලා බලන්න දැන් ඔය රතු පාටයි කියන බව අපි හඳුරන ධර්මතාවය ඔය රතු පාටට පොඩි කාලේ ළමයෙකුට උගන්වන්න ගිය කළු පාටයි කියන්නේ අපි රතු පාටයි කියලා තියන් ඉන්නේ අර තියෙන හැඩය මෙහෙම වාගෙන මෙහෙම වන්න උදවුනේ අතීතේ ඒ ටික මෙහෙ තියෙන්නේ මෙහෙ තියෙන ටික මෙහෙ කියලා නොදක රූපෙට ගැට ගන්න තැන අපි අර කළු පාටයි කියන කෙනත් අපි කියන රතු පාටට එයා කළු පාටයි කියන දැනත් එයා එයාගේ හැදින ධර්මතාව රූපෙට ගැට ගහලා තියෙන මේ දෙකම වැරදීනේ එයා කළු පාට කියන එකත් වැරදි මතු කියන එකත් වැරදි වැරදි මොකද මෙහි හටගත් ලෝකේ නොදක්ක බව මෙතනයි වර්ණ සංයෝජන සටහන හටගත්තේ මෙතනයි රස සංයෝජන සටහන හටගත්තේ සංයෝජනං කංච පජානාති උකට නොවනින් දකින්නේ කොහේ සංයෝජන ධර්ම එතකොට චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා සංඥා සංඥා චේතන දැන් අරමුණු වෙල තියෙන්නේ මෙහි තියෙන අරමුණම නේද අයිති කරන්නේ මෙතන සමුදේ තියෙන බව නොදන්නේ මෙතනම Nirodhe තියෙන බව නොදන්නේ කවිද්‍යා Nirodha කරේ කොහෙන්ද කටාචාර Nirodha කරේ ළමයා විසි කරනද ළමයා අල්ලන් දුක් විඳ ළමයා අල්ලන් හිටිය කොහෙද හිටියේ එතකොට කටාචාර දුකෙන් නිදහස් වෙනවා කියන්නේ කිසව ගොතේ නිදහස් වෙනවා කියන්නේ මොකක්ද කටාචාර මුළු පස් දෙනෙක් අල්ලා සෑමියා ළමයි දෙන්න අම්මා තාත්තා පස් දෙනෙක් අල්ලා කිසව ගොතේ මෙහින් අල්ලා මරණයක් පොස්ස මරණ අරබය දුක් වෙනවා දුක් වෙන බව තිබුණේ මෙහි නිසා බුදුරජාණන් වහන්සේට පුළුවන්නේ මෙතන දුකෙන් නිදහස් කරන්න. යන්නේ අඬන කෙනෙක් එළියට සමාධි ප්‍රඥා දියුණු කරපු කෙනෙක් එළියට. දුකෙන් නිදහස් කෙනෙක් එළියට. ගල් ගහපු කෙනෙක් ඇතුළට යන්නේ බුදුන් වහන්සේගේ දරහලට. ලෝකේ අගල් ගැහුව පිස්සු කියලා. ගල් ගහපු කෙනෙක් ඇතුළට යන්නේ. එළියට එන්නේ ලෝකෙට ධර්මයේ දේශනා කරන සත්‍ය දේශනා කරන උතුමියා. ඉතින් අපිත් දැන් එහෙම කෙනෙක් කියලා එළියට යන්නේ. කොහොම මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතන හටගත්ත ටිකේ වර්ගම දකින්න මෙතන හට ගන්න උදව්නේ අතීතේම කියලා දකින්න අතීත ක්‍රියාව මිශ්‍ර නැති එකම සිතක්වත් අපේ උපදින්නේ නැති බව දකින්න ඉන්නද බලන්න මේවා කියන්නේ ඇත්තද කියලා Taman තුලින් දකින්න මේ වචන වලින් සම්පූර්ණ වැඩ නැහැ වචන පාඩම් අය ඉන්න ඕන අපි නම් බුදුදහම එකම විභාගයක් තමයි මම පාස් එකක්වත් පාස් නැහැ දහම් පාසල් විභාගයක් තමයි පාස් නැහැ ඇයි මම දන්නේ හැබැයි මම දන්නවා මෙතන අවිද්‍යාව තියෙනවා මට තරහ ගියාම තරහ තියෙන්නේ මං ගාව කියලා දන්නේ ඒක පිටගෙනාට ගැට ගැහුවට තරහින් නිවෙන්නේ නැහැ කියලා මං දන්නවා ඒක මං දන්නවා ඒක ධර්මයි ඕකට තමයි කියන්නේ ධර්මය දැක්කම කියන්නේ ගියේ මට කියලා ගත්ත දෙරදී නේද තේරුම් ගන්න පහසු වෙන නිසා මම මේ කියන්නේ සමාවෙන්න ඇත්ත කිව්ව තේරෙන්නේ නැහැ කපා හැබැයිම විසුද්ධි ධර්මයේම කතා කරන්නට පුළුවන් චිත්ත වීති වලින් තේරෙන්නේ නැහැ. නැති නිසා මම දැනට කෘතිමව මේ කියන්නේ මේකේ අදුපාඩු තියෙන මේ වචන. ඒ මට තරහ ගියා කියන දේ මම ඉන්නේ හේතුඵල ධමයක්. එතනම නැහැනේ. එහෙනම් තරහ හැදිලා හේතුඵල ධමයක් කියන්නේ. ද්වේෂය කියන්නේ හේතුක ඵලයක්. ඒ හේතුඵලය මම වෙලා මම වෙච්ච හේතුඵලය මෙතනින් නොදක ආයෙ රූපෙට ගැටගහලා උස්සල ගහන පොළ කේන්ති නිවා ගන්නවා. කේන්ති නිවා ගන්න එයාගේ ඔළුවට ඇත්ත. දෙල්ලත් නේද? තීන තන. නිවෙනවද? ඉවර වෙන්නේ නෑ. මේ හුරු ඊළඟා සැකත් හැන්. ඒකයි ඇදී. දැන් ඉතින් මම හිතන්නේ මම උත්සාහ කරේ අද දින්ච අනුපගම්ම සීලවා කියන මේ මහා උතුම් බණ උතුම් කොටස දික්කියක නැති අවස්ථාවක් අපි නෑ කියලා මම උපුරනවා. එක්කෝ අපි මල ලස්සනයි කියලා අන්ත මේ ශාස්ත්‍රක පැත්තට වැටෙනවා එක්කෝ මල කැතයි කියලා ශාස්ත්‍ර බන්දිට වැටෙනවා එක්කෝ මේ පරිසරේ හොඳයි කියලා ශාස්ත්‍රක වාදයට වැටෙනවා එක්කෝ මේ පරිසරේ හරි නෑ කියලා උච්ඡේ දන්දිට වැටෙනවා
නැති වෙලාවක් නැහැ. ඒ කියන්නේ කාන්තෙන් අපි මැරුණොත් ඔය අන්තයට අනුපත ලබන හේතුඵල ධර්මයක් තියෙනවා නිසා පුජ්‍යලෙක් උපදිනව නේද? පෙරාත්මේ මම එක්ක ඉඳලා මංගල ඉපදුනේ. නිකා හිතන්නකෝ පෙරාත්මේ දෙවියෙක් හරි ප්‍රශ්නෙක් හරි පෙරේතෙක් හරි යකෙක් හරි වෙලා හිටියා. හිතපු ගැලයි තුල තිබි චිත්ත ශක්තිකට අනුව ඒ චිත්ත ශක්ති ටික තියෙද්දි ඒ මරණාසන්න මොහොතේ තිබිච්ච චිත්ත ශක්තියට හම්බුනෝ ඇඳුම මේ ඇඟ. මේ ශරීර කූඩු ඒක. මේ චිත්ත ශක්තිය තියෙන්නේ අර යකා වෙන්න සුදුසු ඇඟ නම්. දැනට ඒ යකා කරන දේ නම් මෙතන ඉඳගෙන මේ පෙරේතය කරන වැඩ නම් කරන්නේ. ඒ මිනිස්සු ඇසුරු කරන එක නම් මෙතන ඉඳන් කරන්නේ ඒකාන්තෙන් එතෙන්ද යනවා. ඒක කුජලයේ කියනෝනේ හම්බ වෙනවා ඒක. මොකද කැමැතිද හම්බ වෙනවා චේතනාම්බික කම්මවල. චේතනාවයි කරන්නේ. අවශ්‍ය දෙය ලැබෙන බුදු වෙන්න උමනාව තිබ්බ බුදු. දේවදත්තට ගල්පරලා නුඹ පණිගන්න උමනාව තිබ්බ බුදුවා. ඒ ඔක්කොම කුසල අකුසල චේතනා කුසල චේතනා අකුසල චේතනා. දැන් ඔබ එහෙනම් අවංක වෙලා බලන්න නෑ මම මේ අන්ත දෙකේ මිදෙනවා කියලා. ඒක අතිශයෝක්තියි. වෙන දවද හොයන්න යන්න එපා. එතකම් අපිට තියෙන්නේ අන්ත දෙක දකින්න අන්ත දෙක වැටිලා තියෙන බව දකින්න. ඔන්න දිට්ඨිංච අනුපගම්ම සීලනවා. එතකොට ඒ සීලයේ තියෙන්නට බෑ හරියට සීලයේ තියෙනව නම් අන්තයක්. බත් කනකොට දවල්ට බත් එකේ ගල් කැටයක් කියලා. දාන එක දෙන්න වෙනවා සිල්ලා නම් වෙලා. ගල් කැටයක් විකුණ. විකුණු ගමන් මොකද වෙන්නේ? අපේ අතීත පුරුදු ටික මේ මොහොතේම සංක්‍රියට ආපු ගමන් අපි ආවේශ වෙනවා. ආවේශ වෙනවා බලා ගන්න පුළුවන් නාස් ලොකු වෙලා කට ලොකු වෙලා ළඟගෙන අර කියන්නත් බෑ. බල රීජි කරනවා. දැන් මෙයා ශනිකව දැක්ක මම නාස් වුණා කියලා. කල්ලට විගෙන දැනදී මම දුස්සීල වුණා කියලා දැක්කා. දැකලා බය වුණා. අපෝ මං දුස්සීල වෙන මට්ටම තාම මම පරද්දගෙන නැහැ. අන්නේ කෙරෙහි බය වුණා. අර බාගය බස් පැටේ ගල්ලට ගෙන දොඩන්නේ නැහැ. ඒක ඉස්සරහා මඩවුණු කෙලෙස් ටිකට මම බය වුණා. ඒ කෙලෙස් හැදුනේ මගේ අතීතේ මෙහෙම විරුද්ධ වෙලා හුරුව තියෙන නිසා කියලා හුරුව කෙරෙහි බය වුණා. මෙයාට ලැජ්ජ හිතෙනවා මගේ මූණ ඇදුණා නේ, ඒක ඇදුණා නේ කියලා අර ලැජ්ජාව ආවයට සංකාරය කෙරෙහි ලැජ්ජාව. බය ආවේ සංකාරය උපදවපු අතීත හුරුව ගැන. ඔන්න හිරිය ඔතප්ප දෙක ඔතෙන්ද තියන්න. දැන් ළමේ පාර බහැලා යන්න ලැජ්ජාවක් කියන එක ශ්‍රද්ධා නිවන පැත්ත නෙවි. ඒ ලැජ්ජාව කියන කෙනා හින රහත් වෙනවා. ඒව නෙවි. ධර්ම කෙරෙහි ධර්මයේ කෙරෙහි පැහැදෙන්නට ඕන මේ ධර්ම වැරදි කියලා, මේ අතීත හුරුව වැරදි කියලා ඒ බය ශ්‍රද්ධා. ඒක තමයි නිවන. ඔය හිරිය ඔතප්ප. සංඛාරයට ලැජ්ජාව. මම මේ සිල්ලරම මෙහෙම හිටියද කි? මං විනාශ වුණානි. ගාල් කැටේවි කෙනකොට මගේ නැති මේ පින් නැති බව වෙනුණානි මට. කියලා මෙයා අන්න බය ලැජ්ජාව දෙක ශනිකව ඉපදුණා. දැන් එයාගේ සංඛාරයට ඉඳ නැහැ. ඇයි? එයා බයයි මේ සංඛාර. මේ සංඛාරයයි කියලා නැහැ දැන්. ගල් කැටේ විකුණා. නිල්ල. එච්චර. ගිලිනව කියලා අන්තෙත් නැහැ. මේක තුග්ගාන තැන විරුද්ධාන්ත තියෙනවා. ගියෝ කියලාත් නෑ. ඒ වෙලාවට හරියට අන්තෙන් මිදුණා නම් සිද්ධිය සිද්ධ වෙයි මට කියන්න බෑ ඒක කොහොම වෙන්නේ කියලා. ඉතින් නිදිලම බලන්න ඒ වෙලාවට. මං තුග්ගානකට කියනාට දුක හිතෙනවා නම් දැන් මෙයා මිදුණා සිතෙන්. සිතෙන් මිදුණම දැන් බත්කට තාම තියෙනකට. කළු ගල විකුණු බත්කට දිය. මං තුග්ගාලා තාම බෙදපු අයට අනේ දුකක් ඉපදෙයි. දැන් මෙයා අන්න මෙයාගෙන් යනවා ආර්ය ධනේ බාහිරයට. ශ්‍රද්ධාව යනවා. මන් දැන් මේක පෙන්වන්න හොඳ නෑ ළඟ තිනාසන. හොඳ නෑ ඒක. දැන් මෙයා නින්න ඉස්සෙල්ලගෙන මෙයාගේ වරද දැකලා මේ වරදින් මිදුණා. මිදිලා දැන් මේ බත්කට ඉරිනවද නැද්ද තීරණය කරන්නේ ලෝකෙටත් මේ ධර්මයේ දෙන ධර්මයේ දාණය කරගෙනයි මෙයා යන්නේ දැන්. මම මේක වැමෑරියොත් ළඟ තිනානෝ මොකද? ගල් කැටයක් විකුණා කියාට සද්දෙත් ඇහෙන්න ඇති. එයක් දුසීල වෙනවා. එයක් මේ හාල් කරපු අයෙක් විරුද්ධ වෙලා ආර්ය උපවාදයට අහු වෙනවා. මේ දාන දීපු පිරිසටම විරුද්ධ වෙනවා. ඒක නිසා මම මේක හොඳයි ගිලිනවා කියලා අන්න එතෙන්දී අර නූපන් කුසලයක් උපදවගෙන අන්න පුණ්‍ය ආදි සංකාර වන තෙන්ට. ඒ කුසලෙ උපදවගෙන අර ක්‍රියාව බාහිරට ගිහිල්ලා ලෝකයා දුක් විඳින එකෙන් දෙනවා. අර පව සුද්ධ කරගත්තා. අර පාප ධර්ම ටික සුද්ධ කරගත්තා. අන්න ප්‍රබ්බ බාපාසා කරනවා මුන්ට. මෙතෙන්ද යාවේ බත් වල ගල් තිබුණකට විරුද්ධ සිත. ඒක තමයි පෞකාර සිත. පෞකාර සිතේ වරදක් පෞකාර සිත උපදවන අතීත හුරු වේ වරදක් දැක්ක ලැජ්ජ බය දෙක ඉපදුණා. දැන් මේ මිදුණා.
දැන් භවෙන් මිදিলা ක්‍රියාත්මක කරන්නේ කුසල අසුප සම්පදා ලෝකයට සැනසෙල්ල දෙන ක්‍රමයක් පොතනම සිතුම් මිදিলা නේද එකවර තියෙනව නේද සබ්බපාපසා කරන කුසල අසුප සම්පදා සචිත්ත පරියෝධපණ තුන් සැරේට නෙමෙයි එක්වරම සිද්ධ වෙනු මෙයි අජිරා කාලමම මෙයා ළඟ හිටීගෙන අහන ගලක් විකුණන නේද දැන් මෙයා කොහොමද කියන්නේ අර යා තනසගෙන කතා කරා ඌ ඉතින් ඔය කොහේදී ඉතින් ගල් ගල් නැති බත් තියෙනවද මෙයා ගරපු අය කෙරෙහි වරද නෙමෙයි කියන්නේ ගරපු අය කෙරෙහි දාහනේ දීපු අය කෙරෙහි වරද අරයතුල ඉපදුනොත් එයා අහුවෙන දුකට එයා සසරට අහුවෙනවා අහුවෙන නොති මෙයා අර කිසා ගෞතමීට අබ ටිකක් දෙන්න කිව්වගේ වක්‍රව දුකටපත් නොකරින් උපායක් දාන බා අපේ ගෙදරත් අල්වල ගල් දී කියනවා ඌ ඔහොම තමයි කියලා මෙයා වරද පෙන්වන්නෙම නේ පුජ්‍යලේකුට බන්න අන්න සංඛාර නිරෝධයක් අන්න පුණ්‍යාදී සංඛාර කියන මට්ටම. එතකොට එයාට තේරෙනවා අනේ මෙහෙම හිතන තැන මට දේශය නැහැ. මෙයා දුන්නේම ධර්මයමයි දාන්නේ. ආර්ය මාර්ගය. අපිට වෙනම ඇති වෙන්නේ. බත්තල කෙස් ගහක් තිබ්බනම් අපි ගණ වෙලා අපි බලමු දැන් අපි ගැන. සීල් ගන්න වෙලාව ගැන නෙවෙයි මම දැන් කරන්නේ. ඒ ලෝණු වේ ඔය කෙස් නේ තමන්ගේ ගෙදර බිරිඳ හරි අම්මා හරි උයන මේවයි කෙස් ගස් හැලෙනවනේ කෙස් හැලෙන දෙයන්නේ. නැහැලෙන මෙහි ගෑවට හැලෙන. මේ සියල්ල අනිත්‍යයිනේ. ඉතින් හැලෙන්න බැරිද? ඔය වෙලාවට ඩාලිය දාන වෙලාවට මෙහෙ කරාම ගහතේ ගහක් හැලෙන්න පුළුවන්. මේ උද්ද කාල ගන්නකොට උලඟ ගිහිල්ලා වැටෙන්න පුළුවන්. ගැලිය ගහ මෙහෙ තිබිලා දැන් මෙහෙම අට්ටියට තිබිලා කාල ගන්නකොට අට්ටියට වැටුන. දැක්කේ නැහැ. කිස් ගහ පේන දෙයක් නෙමෙයි ඉතින් සියුම් දෙයක් වැටුනා. දැන් අපි කනකොට තමන්ගේ පිඟානේ තිබෙන මෙලෝලුත් එක්ක කිස් ගහ. මෙයා මොකද කරන්නේ? මේ මාර්ගය දන්න කෙනයි නොදන්න කෙනයි හැටි දන්නේ නොදන්න කෙනා කොහොමද කෙස් ගහ අදලා පෙන්නන මෙන්න කිප්පද මෙයා කොහෙදින් දේශෝ නිදානං කම්මානං සමුදේවි නිදාං කරගත්ත දේශය සමුදේ කරගත්ත දෝෂෝ නිදානං කම්මානං සමුදේවි සමුදේ කරගත්තා නිදාං කරපු දේශය ඔන්න අර අතීතේ නිදානේ වැඩ ගන්න හැටි මේක දන්න කෙනා කෙස් ගහ දැක්ක ගම් වෙන්නේ කෙස් ගහේ අඳුරන බව මෙහෙ උදා වුණෝ කෙස් ගහට විරුද්ධ බව මේ මගේ හුරුවෙන් ඉපද මේ හුරුව ගැන කියලා මෙයා කෙස් ගහේ මීතරලරන් නොපෙනෙන්න අංග දෙන්නන්නේ දැන් ගෙදර ගෙනාට දෙන්නවා මොකද වෙන්නේ අයියෝ අන්න වියපු කපින් හදලා කියා දුක්නේ අපි එහෙම කරලා තියනවා එහෙම කරන අය ඇති කෙස් ගහ අංගරයි ඒ සම්දර්පෙන්ද වැඩි දිනෙක ගහ පෙන්නලා සිංහාරත් එහෙම තියෙන නැගිටලා යන අය කෙස් ගස් එක්ක කොහොමද බච්කන්න කියලා නැගිටලා යනවා ඉතින් අපි අද මේ සම්දර්ම දරුම් ගන්න තෝරන මේ වගේ උතුමෙක් දෙන්නට පුළුවන් නම් ඉන්න පැත්තටම යාදින් යාදින් අමුතු මේ කන්න ලව් කරන්න මුකුත් කරන්න දඟලන්න ඕන නැද්ද පණින් විශාලා මහනුවර කන්න ලව් කරලා දේව පිහිටවල් ඉල්ලලා පළතුරු පූජාවල් කියලා උඩ පැනලා වේවුලලා ඒව කරේ නැහැ විශාලා මහනුවර මේ මාර්ගයේ තෙරුවන් යන හැටි කියනකොටම ලෝකෙම තුන ලෝකෙම සූපත් වෙනවා මොකද යානිද භූතානි සමාගතා මෙතන සකස් වූදී සමාගතා ඒ භූමිය නිවහන්ත අන්තරීක්ෂ ඉඳලා මේ කෙලවරක වසරේ ආරම්භ ඉඳලා එන පෞටික තියෙයි කියලා දකින්න. එන මොකක් කරන්න ඕනේ? සමාගත අන්තරීක්ෂ නිවහන්ත ලික්ක. සබ්බේව භූත අන්නේස කසුදේ සුමනා භවන්තු නැති වෙනකම් අස් වෙනකම් සුද්ධ වෙනකම් දකින්න කි. බා අතෝක සක්කච්ච සුනන්තු බාසිකම්. භාවිතයෙන්ම දකින්න. මේ උන්න අතීතේ ඉඳලා එන එක. මේ පරණ මෝඩකම් පුරුදු නැතිව අපිට කරන්න පුළුවන්. පුරුදු නැතිව කරන්න බෑ ඒක පිළිගන්න. පුරුදු දේව මේ කරන්නේ. එහෙනම් දැන් මේ ආපු තරහ මොකද? ඔය පුරුදු දෙය. යන්න අන්ත දෙක. ඔය විදියට දෙක දෙක මෙහිට ඉක්ුට තමන් ඉන්න පැත්තටත් ගමටත් නගරටත් දෙකක් යාදෙන යා. ඉතින් අපි දන්නවා දැන් අපි ඉන්නකොට අනේ දේන හරියන්නේ නැtei කියලා. යනවා අපි දේවාල. ඇයි? හරි ගියොත් තමයි පුදුම. ඇයි? හරිනවද? අපි විතිලි ටික ඉන්නේ නැති නිසා හොඳයි. දෙයව කඩීද මෙයාට උදව් කරා මේ උදව් වරන් ගිහිල්ලා කරන්නේ අර ටිකම නම් පිට වෙයි ඊළඟට කියන්නේ අර දේවාලෙ ගිය හරි පූජා තිබ්බ හරි ගියේ කියලා නේ කියන්නේ ඇයි අපාය යන දෙවි උදව් කරන්නේ නැහැ නොවෙනෝ කියන්නේ නැහැ පිට නේද කියනෝනේ දේවතා රක්කති කියලා දෙවියෝ රකින්න බව උන් දේශනා කවුද දේවතා රක්කති මෛත්‍රී ඉන්න කෙනා මෛත්‍රී කියන්නේ
මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය. නිවනට සිත නැමිලා එකට කියන මෛත්‍රිය. අපි නැමිලා ඉන්නේ මොකටද? ගින්නට. ගින්න අරමුණට නැමිලා නම් අරමුණ අයිද ගත්තනම් තරහ අයිති කරගත්තනම් මෛත්‍රිය තියෙනවද? නැහැ. එහෙනම් මෛත්‍රිය කියන්නේ මොකක්ද? අලුතෙන් කියන්න ඕනේ නැහැ. ඒ වෛරය ආපු තරහම වරදක් කියලා දකිනම සකස්ුනේ මෛත්‍රිය. අන්න යාට දෙවියෝ පිටවෙනවා. ඇයි දෙවියෝ තිනක් කරගන්නවා ඒ වගේ කෙනෙකුට පිටවෙනවා. උන්ව විදිහේ ජීවිතේ දැකීම ඉදින් අපේ අඩුපාඩු හොඳට දකින දිට්ඨින් චනපගම්ම සීලවා කියන කරණීය මෙත්ත සූත්‍රයේ දේශනාවෙන් කියන්නේ තැන් මාරු කරන්න නෙවෙයි අමනුෂ්‍ය බල දෙවියෝ මේ සිද්ධිය ඔබ මේ අතීත කතාව දන්නවා බුම්මාසු දෙවියෝ වෘක්ෂ දේවතාවුන් වහන්සේලා ඒ වෘක්ෂවල වාසය කරනකොට මේ ස්ථානට පැමිණි භික්ෂුන් වහන්සේලා තුළ වැඩක් නැති භාවනාවක් වැඩුණා. මේ කට්ටියට පිනක් කරන්න බලන් හිටපු අය. මේ කට්ටිය කරන භාවනාවෙන් ඒගොල්ලන්ට උදව් කරන පින් ගන්න බැරි බව දැක්කා. දැක්කම මේ කට්ටිය මොනවද කරේ? අමනුෂ්‍ය වේශ මවාගත්තා. අමනුෂ්‍ය වේශ මවලා මෙයාට බයක්. බය කරාම මේගොල්ලන් ඒ කැලේ ධම්ම ගිහින් බුදුහාමුදුරන්ට කියනවා බුදුහාමුදුරනේ අපි භාවනා කරන අමනුෂ්‍යව ඉන්නවා. අපිව බේරලා දෙන්න ක්‍රමයේ කියන්න භාවනා කරන්න අපි වෙන තැනකට යනවා. බුදුහාමුදුරු මාර්ග සත්‍ය කියලා දුන්නේ කියන්නේ කරණීය මෙතුත්‍රේ දේශනා කළ කොහෙද යන්න කිව්වේ? එතෙන්දම යන්න. එතකොට මොකෝ උනේ? අර ආය සතුට සිතින් ධර්මය අහලා ඒ කට්ටියත් ධර්මයේ සරණ ගියා. එතකොට දෙවියෝ පිහිට වෙච්ච හැටි මේ කියන්නේ. කඳ පිළිත දේශනා කරන තැන කියන්නේ නයෙක් කාලා මරුණ කියලා භික්ෂුන් වහන්සේ කෙනෙක් පැමිණිලි කරලා දුව වෙන තැනකට යන. නෑ මෙන්න මේ ක්‍රමයට ඉන්න. ඇතුලේ තියෙන කුණු ටික සුද්ධ කරගන්න කඳ පිළිතයි මෛත්‍රියනේ. අපාදකේහි මේ මෙත් මෙත්තන් දීපාදකේහි චතුප්පදේහි මේ මෙත්තන් මෙත්තන් බහුප්පදේහි මේ. එතකොට මෙත්තන් කියන්නේ හතර පාද රත්තු ගැන නොහිතෙයි. උත්ිතන්න බෑ ඌ වැඩයි කියලා. වැඩ වුණත් දැන් වෙලේ දාගන්න බෑ. අපාදකේහි මේ මෙත්ත පාද නැති සත්තු ගැන හිතුවොත් හැදයි කියලා හිතුනොත් ගේන්න වෙනවා කියලා. කූඩුවක දාන. නරකයි කියලා හිතරවට කරන්න වෙනවා. අන්නේ අන්ත දෙකෙන් මිදෙන්නේ සත්තු ගැන. අන්න මෛත්‍රී. එතකොට එහෙම කියලා බුදුජානක මහත්මේ කන්ද පරිච්ඡේ දේශනා කළ කොහෙටද යන්න කිව්වේ? ඒ නයා කාපු දැනටම යන්න. දැන් කාලේ තියෙනද නැහැ. අපි කන බව මොකද? සාක්ෂි. දැන් අපි කියන්න හොඳ නැහැ මදුර නොකන මද නොකන්නේ. මාර්ගෙ ඉතිර වෙන්න. නොකන බව මේ කන්ද පරිච්ඡෙන් සාක්ෂි. කන්ද පරිච්ඡේ. කන බව කියන්නේ මොකද? අපි සුදුසු ලබන්නේ නැහැ. අපේ කෙලෙස් තියෙනකොට කෙලෙස් තියෙන අය අපි කරපු අතීත කර්ම ටිකම එක එක හැඩයට ප්‍රතිසන්දියලේ. ඉතින් අපි තේරුම් ගනිමු මේ එකක් කරාම දිට්ඨිං චනුපගම්ම සීලවා කියන මේ විශස් ගුණයත් ඒක හදාගන්න නම් අපි වඩන්නට ඕන මොකක්වත් නෙවෙයි මේ අන්ත දෙකෙන් මිදෙන බව. අන්ත දෙක අපි තේරුම් ගත්ත කාමයයි කාමේකාන්තය අනිත්‍යන්තය අත්තිකිලමතාන යෝගය කියන එක ලෞකික වශයෙන් බැලුවකින් ඕක දෙපැත්තක් තියෙනවා. වශයෙන් සැප හොයාගෙන ගෝ වෘත අජ වෘත ආදී එක එක වෘත සමාදන් වෙලා සිරුරට අධික දුක් දීලා නොකා නොදී දැඩිව පාලනයක් කළා යම් විමුක්තියක් සාර්ථක කරගන්න එවකට හිති පිරිස උත්සාහ කරා. ඒක තමයි ওই අර්ථ කිලමතාණි යෝග කිව්වේ. අනිත් පිරිස තමයි ශරීරයට සැප දෙමින් එක එක දාන වළඳමින් හිත පුන්තවල හිටපු මාර්ගයක් තිබ්බා. ඒ මාර්ගයයි මේ ඔක්කොම ඇතුලේ ධර්මයි ඔක්කොම එක පදින් විස්තර. දැන් එහෙම කියලා අපි ඒක අතහැරිය කි හොඳයි අර වෘත සම වෙන්නේ නැහැ. සැප කියන එක අතහැරිය නිවන් දකින්නවා. එහෙනම් මේකේ තියෙන ලෞකිකයෙන් එහා ඔබට කිය අර්ථය ලෝකෝත්තරාර්ථයක්. ඒක මම මේ කියලා විශ්වාස කරනවා. උපදින සිත තුළ ඒ බාහිර වස්තුවම අරමුණු කරන බවට කියනවා කාමය කියලා. හොඳ හෝ නරක විනාශ කරලා අපි සැප විඳින්නේ නැහැ ඉතින් යමක් විනාශ කරන්නේ. අපිට සතුටු වෙන්නේ නැද්ද අපිට රහ දේ විනාශ වෙනවා. ඇත්ත කිව්වම අපිට මේක තේරෙනවා. අකමැති පුජ්‍යලය විනාශ වෙනවට අපි කැමතිද නැද්ද? කැමති. බොරු කියන්නේ. බොහොම නිරාශක. අපි අකමැති පේන්න බැරි දෙයක් කඩන්නට අපි කැමතිද නැද්ද? කැමති. ඒ කැමැත්ත නේද කාම සුඛ කියන්නේ? සැපයක් නේද? සුඛ කියන්නේ සැප. කාම කියන්නේ අරමුණ. ඒක පැත්ත. කාමය. අනිත් කාමයේ පැත්ත තමයි සැප විඳින්න දෙලින්ම වස්තුවම ඇතුළු. අරක විනාශ කරන සැප පවත්ගෙන යනවා. අනේ විනාශ වූ දේ හරි විනාශ වුණා සතුට වෙනවා කියලා ඒ අන්ත. යම කෙලින්ම මිලදීගෙන සතුට වෙනාන්තේ අනිත්‍ය.
ඔන්න ඔකට කාම කියනවා අරමුණෙහි බැඳුණු බව කාමයෙන් නිසා එයයි නොදෙන තියෙන සැපේ මරා ගන්නවා පිට අනාගතයට උදා වෙන ධර්ම ටිකකට උරුමකම් කියනවා ඔන්න අත්කිලම කාමයේදී කියන්නේ යමක් සැපයි කියනකොට සැපේ ලැබුණේ නැහෙනේ ඔන්න හිතන්න අඩු මිලට රෙදි වගේක් නේ ඒ රෙදි සැපක් නම් සැපේ ලැබුණේ නැහෙනේ තාම දැන් කාම කියන මත්තම කාමයේ සැපයක් කියලා අපි ගන්න මේ අරමුණ සැපක් අරමුණ සැප නම් අරමුණ ඉෂ්ට වෙනකම් සැපද දුකද ඒක ලැබෙනකම් දුක් විඳිනවද නැද්ද විඳිනවා එහෙනම් සැපේ කියලා ගත්තකම දුක් විඳිනවනම් අත්ත කිල අත්ත කියන්නේ සැප කිල නැති වුණා කාමයේ එකපැත්ත කාමයේ අරබයා ඇතුළේ වම් පේනෝ සැපේ බැරිලා ලැබෙනකොට පොඩි තෘප්තියක් ඇති ඊළඟ මේක රැක ගන්න දුක එනවා හොඳට බලන්න යන්න මේක කිලිටු වෙනවා තමයි සුදු පාටක තියා ගන්න කැමති දැන් එනවා ඊට වැඩිය ලෝඩ් එක ඒ කාමයේ පැත්ත සැපේ දැන් නරක කියලා දැක්කම මෙතන මොකද වෙන්නේ මෙතන ගිනි අරන කෙලින්ම එහෙනම් අත්ති කිලම තාන යෝගයට වැටෙනවා නරකාන්තය තනි කරම අත්ති කිලම තාන යෝගේ තියෙනවා සැපයි කියන අන්තේ සෞමෙන් දුක තියෙනවා වෙන හැඩයකට දුක තියෙනවා නේද බුදුරජාණන් වහන්සේලා කියනවා පව් කරන්න එපා ඔය අංශ දෙක ගාවන් වැඩ කරන්න එපා ඔය අංශ දෙකයි පව් කියන්නේ කාමයයි පව් කියන්නේ ඕක ගාවර මොකද වෙන්නේ ඒක තිබුණු නිසා අපි අද ඉපදිලා මේ දුක් විඳිනවා දත් දිරනකොට දත් කැක්කුම වෙනකොට අපි විඳව මහ දුකක් විඳිනවා ඔළුවේ කැක්කුම එනකොට දුකක් විඳිනවා මං ඇහුව ප්‍රශ්නයක් අහන්න කං කැක්කුමද දත් කැක්කුමද බඩේ අමාරුවද කුණටි අමාරුවද වඩා හොඳ එහොත් කියන්නේ මොකක්ද දත් කැක්කුමද කං කැක්කුමද තුනටි අමාරුවද බඩේ අමාරුවටද වඩා නේද ඉතින් රොටි නෑ නේද මහත් කැමති නෑ ඇත්තනේ කැමති නෑ හොඳයි දැන් හොඳට දත් කැක්කුමක් තියෙනවා අපි කැක්කුම පෙන්වන්න පුළුවන් ද අපිට කෙනෙකුට පෙන්වන්නේ මොකක්ද දස නේද පෙන්වන්නේ දැන් දත් කැක්කුම එක පාරට විශ්වාස කරන කෙනෙක් හොඳ කරා කියන්නේ දැන් සැපද නැද්ද දැක්කකු මේ හොඳ වීම සැපද නැද්ද සැප දැන් එතකොට මෙයාට සැපයි කියලා පෙන්වන්න දෙයක් තියෙද පෙන්වන්න තියෙන මොකද දසම තමයි එහෙනම් ඔබ පෙන්වන්න බෑ දැන් අපි හිතමු හොඳට දැන් මේ සැපයට ආස කරන බවක් ආවයක් මේ බුදුම ශනීපයක් මේ දැන් තියෙයි ශනීපයට ආසයි කියන එකේ ඇතුලේ තියෙන දැක්කකුමට ආස බව දැක්කකුම තිබුණේ නැත්තම් මේ සැප නැහැ ඇත්තද නැද්ද එන්නවන බුද්ධිමත් වෙන්න විචක්ක විචා කවිතක්කන් සවිචා මේ විචාරය දෙන්න ඕනේ නැත්තම් මේ නිවන් දකින්නවා නම් බුදු ගන්නත් එපා දැන් එකපාරට ඔලුව කොල තිබුණ කෙනෙකුට ඔලුව හොකක් මොදිම හරි සනීපයි කියනද බෙහෙත ගන්නකොට ආන දැන් හොඳද ඔහා හරි සනීපයි කියේ මේ සනීපයි කියන්නේ ඔලුව ගැක්කුමේ හොඳ වීම නේද මේ සනීපයි ගන්න නම් ඔලුව ගැක්කුම ඕන නේද ඕනේ එහෙනම් අපි මේ ලෝකේ සැපයි කියලා සැප විඳිනකට දුක වුණද නැද්ද? මෙතන දේ බුද්ධිමත් වෙන්න දැන් මෙතෙන්දී යන්න එපා. අපි හිතමු අපේ පුතා විභාගේ පාස් කියලා සැප නම් මේ සැපේ විඳින්න නම් පුතෙක් හදන්න ඕනද නැද්ද? පුතෙක් හදනවා කියන සතරේ ඉන්නවද නැද්ද? ටිකක් ගැඹුරෙන් හිතන්න අභිධර්මයේ කියන පැත්ත. අපි දැන් ඔතන ඉන්න පැත්තම තෙන්නේ. දඩේකුම හොඳ වීම නිසා ආපු සැපයට කැමති කියන්නේ මේ සැපේ නැවත ගන්න නම් දැක්කක්ම තියෙන්න ඕන. ඒ කියන්නේ සතරින් දෙන සංහාව වන වෙන. එහෙනම් ළමයා විභාගේ පාස් වෙන එක සැප නම් ළමයාට කැමති කියන්නේ සංහාව පවත්තයි යන්න වෙන. සංහාව වැතුනොත් අපි සතරේ මේ වගේ ගුටි කන්න බැනුම් අහන්න දත් හැලෙන දත් වලින් කැක්කුම එන ඔළුවේ පෙස් විදෙන හිත ගන්න බැරි වෙන තැන දෙන්න. ඒ නිසා පරිස්සමෙන් අන්ත දෙක දකින්න වෙනවා. ධර්මයේ තරම් සියුම් අනුෂේ ඒවං තන්නා අනුෂේ අනුහතින් නිබ්බන්දති දුක්ඛ නිදම් පුනප්පුන යතෝපි මූලේ අනුපද්ද වේදල්ලේ තින්නෝ පිරුක්කෝ පුනරේව රෝහති ඒවං තන්නා අනුෂේ අනුහතින් නිබ්බන්දති දුක්ඛ නිදම් මහා කාරුණික තථාගතයන් වහන්සේ අපිට දේශනා කරේ උන් ටික අවබෝධ කරගන්න යතෝපි මූලේ අනුපද්ද වේදල්ලේ මුල තියෙද්දි කඳ කැපුවොත් හොඳට මුලින් උත්තර වෙනවා කඳත් හොඳට දළු ගන්නවා වගේ. අපි උඩින් අතහැරියාම යටි මේ කියපු දේ තේරුම් ගන්න මේ කිව්වේ. බුදුරජාණන් වහන්සේ
මහා කරුණාවෙන් අපිට කියනවා මේ ටික මතක් කරගන්න කියලා. සින්හෝපි රුක්කෝ පුනරේව රූ. රුක්කක කඳින් කැපුවහම මුල් වලින් පැලෙනවා වගේ. වගේ කියනවා අපි මේ උඩින් ගන්න සීලය. අපි උඩින් මෙහෙම ඉන්න යටින් බලන්නකො මේ බුදුහාමුදුරුවෝ කිව්ව වචනේ ඇත්තද කියලා. උඩින් ඉන්න. උඩින් ගහන් අනේ මේ වචන කියලා අපිට නඩු ගන්න නෑ නේද? බයයි නඩු වල. ගහන් ඉන්නව මෙහෙම කෙනා කියලා. ඒ උනාට යට මුල් වල තියෙන ඉන පැල හඳා. යතෝපි මූලේ අනුපද්ද වේදල්ලේ. තින්නෝති රුක්කෝ පුනරේවරුති. ඒවන් තණ්හා අනුෂය අනුහති. අනුෂය තියනකම් ඔය දෙය වෙන. අනුෂය කියන්නේ මොනවද? එන්න දැන් අපි ඒකත් අවබෝධ කරගන්න දරචන වර්තමු. ඒවන් තණ්හා අනුෂය අනුහති. අනුෂය ධර්ම තියනකම් ගහක කඳ බැපුවා වගේ මුල් වලින් පැලෙනවා. මේ කිව්වේ මොනවද? උඩින් වේරමණී වේරමණී කිව්වට යටින් එනවා. උඩින් අපි සාමය විනිශ්චය කරනවා තමයි. යටින් තරහය. මේ ජීවිතේ සමාවෙන්නේ. මේ තුන් හිටකවන්නේ පුජ්‍යලේකට පහර ගන්න. මේක අවබෝධ කරගන්න ගියාම උපමා නැති නිසා ගන්නෙ මට සමහරව ගන්න බයයි. දැන් අපි ගාන ඉන්න අපි සීල් උපාසක. ඒ උපාසකයා තමයි ප්‍රධානී පන්සල. ඉතින් වෙන කෙනෙක් ඉස්සෙල්ලා මල්වට්ටියක් තිබුත් තට්ටකට ගන්න මගේ ඉස්සෙල්ලා. මොනවද? අනුශය ධර්ම හිඳිලා නැති නිසා. මොනවද අනුශය කියන්නේ? අනුශම කියක් තියෙනවද? හතක් තියෙනවා. මොනවද අනුශය ධර්ම? සප්තාංශේ මම දෙකක් තුනක් කියන්නම්. කාමරාගංශේ බවරාගංශේ දිට්ඨියංශේ විචිකිච්ඡාංශේ ওই විදිහට තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලා බලමු මොකද මුල මේක කාමරාගං. කාමයි. කාමයේ කෙරෙහි ඇලුණු බව. කාමයේ කියන්නේ මරමු. අරමුණ කෙරෙහි ඇලුණු බව කාමරාගංශය. කොයි වෙලාවකද කාමයේ මතුවේ? රූපයක් තරඹය. ඒක ගන්නෑ. ඒකන් සිල්. අපි ඒකනේ සිල් ගන්න සාලානේ හොඳට ඉන්නේ එළියට ආවම නේද පටන් ගන්න වැඩ. අතනදී වේරම නීවරණ යටපත් කරන් හිටියා. අපි හිතුවා හරි කියලා. එළියට ආපු ගමන් මොන්න පොඩක් ගහන කිකේ. ඔය කාමයේ ඔය ඔය ද්වේෂ අන්තිය ආවේ කොහේද කියලා? වැස්ස දුන්නද ඔය ද්වේෂ දුක් විඳින්නේ කියලා? නෑ. ඒකයි තේරෙන ඒවන් තණ්හා අනුෂිනේ අනුෂය හඳුරගෙන අනුෂයේ වර්ධම දකින්න. අනුෂය පහ කරන්නට විදර්ශනා. අපි කරලා තියෙන්නේ මොකද එතින්ද? සමත භාවනාවක් යොදන් නීවරණයටපත් කරේ. එතකොට සමතෙන් කරපු ටික අරකයි. විදර්ශනා නුනු නිසා මේ සිත වරදක් කියලා නොදැක්ක නිසා සිතාපු ධර්ම වලට අතීත හුරුවේ වරදක් කියලා නොදකින ශක්තිය තියෙන නිසා වැස්සේ වරද දකින්නවා කියන්නේම අපි ඇතුළු කරලා තියෙන්නේ මොකද්ද? දිට්ඨිය ඇතුළු කරලා. අප දිට්ඨිය කියන්නේ ආදහස. අයිති කරගෙන වැස්ස දිහා බලනවා. මොන නුනුක්ද තී? අර සීලේ තියෙද දැන්? එයා නිකන් ඉන්නේ නැල ළඟ බලන්නකෝ. අපි මෙච්චර සීල් අරගෙන අර ස්වභාව ධර්මෙත් අපිට උදව් නැහැනේ වහින්. කියලා දැන් වැස්සෙන් සැප විඳිනද දුක් විඳිනවා? දුක් විඳින. හැබැයි මේ දුක් විඳින්නේ සැප හොයන්න නේද? මෙයා කැමති වැස්ස පායනකට නේද? පායනකට කැමති කියන්නේ වහිනවට විරුද්ධයි නේද? අන්ත දෙකම එක තැන තියෙනව නේද? ඔන්න අනුෂේ. එතකොට මේ අනුෂේ පහ කරන්නේ කොතෙන්ද? ඒමන් තණ්හා අනුෂයන්නේ. අනුහති. ඒ තැන තණ්හා වෙනකොට අරමුණ එනකොට අරමුණ තුල දකින්න මේ තියෙන්නේ කෙලෙස්. වැස්ස නෙවි ප්‍රශ්න. මෙතන මේ අරමුණේ ප්‍රශ්න. මේ අරමුණට උදව් වුණු අතීතයේ මුරුවේ ප්‍රශ්න වයින් මට ඕන විදිහට ලෝකෙ තියෙන්න ඕන කියලා ගත්ත දිට්ඨිය වරද. අන්න දිට්ඨින්ච අනුපගම්ම වෙන්නම් දිකේම දකි. තේරණානේ. එතකොට සීල් ගන්න සීලයක පිහිටලා සමාධිය වඩනෝ කියන්නේ සිත එහෙම යන්න නොදී සිත සමගැති කරනවා. ප්‍රඥාවෙන් අවබෝධ කරන ගන්නවා අනුශේ ධර්ම. ප්‍රඥාවෙන් අනුශේ ධර්ම ඒ ස්ථානයේදී ඇතිවිල එනකොට දකින්න මේක මේ ඒ වරද කියලා දකින්නකොටපත් වෙන්නේ සම්මා දිට්ඨියට. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? මාර්ගඵල. මොනවද සම්මා දිට්ඨිය කියන්නේ? අපිට තියෙනවද? තියෙනවනම් කියලා මොකද නිදහසෙන් කියන්නේ. සමහරට ඇතිය ඇති මම නෑ කියන්නේ කිව්වොත් ඒ අන්තයට වැටෙනවා. ඔය ඉන්නෝ කියන්නේ කිව්වොත් ඒ අන්තයට වැටෙනවා. මම ඒ අන්තයට ගිහින් මේ දුක ගැන විග්‍රහමගේ නෑ. ඔබ තේරුම් ගන්න ඔබ ගැන සමාධිත්‍ය කියන්නේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරන විශාල සූත්‍ර ප්‍රමාණයක මම එකට ගන්නවා. බොහොම වටිනා සමාධිත්‍ය සූත්‍රේ කතමාච පිටේ සමාධිත්‍ය
दुखे ज्ञानं दुख समुदे ज्ञानं दुख निरोधे ज्ञानं दुख निरोध गामिनी पटिपदा ज्ञानं अयं उच्यते भिक्खवे सम्मा दिट्ठि सीक पिहिटला अनु मे पंच नीवरण हेवत गिन्न नीवरण कियन्ने निवन विनाश वेनो नीवरण यटपत् करा कियन्ने निरकगत्ता सीलेक पिहिटला समत भावनावक करगेन नीवरण यटपत् करगत्ता ए कियन्ने केले वेगे अडु करगत् सितट විදසුන් වඩ වඩ සම් විදර්ශනා භාවනාවක් දියුණු කර කර මෙයා අනුශේධ ධර්ම දැක දැක ඉන්නවා ඉන්නකොට මෙයාට වෙන්නේ මොනවද මේ ඇතුලේ හටගන්න මේ අනුශේධ ධර්ම නිසයි මාව කෙලෙසින්නේ කියලා මෙන්න මොකුත් තේන්නේ නැහැ ඒ පේනකොට මෙයාට පේනවා මේ සම්මා දිට්ඨිය කියන තැනට එන හැටි මේක නේද දුක හටගත්තේ දුක නේද කියලා පේනවා මේක දුක කියලා අනුන් කියන්නම් වාලේ නෙවි තමන්ගෙන් දකින්නට කිව්ව පරිඤ්ඤයයි दिव्योकमेतुलाहत्मी රහත් ඵලයට අවත් එහෙ පිරිනොම් පානකම් මේ විශ්වයේ ඉන්නක පිරිනොම් පාල අමාමානිමිට යන්න බැරි වෙල වෙන නිසා හේතු ඒ හේතුඵලයක් පරද්දන මෙයි තේරුණාද හේතුඵල කියන්නේ එතකොට බ්‍රහ්මයක් පරද්දලා මාර්යය කියන්නේ කම මාර්යය පරද්දලා කවුද අර ඒ අද්දැකි මොන සම්මාදිට්ඨිය දුක්ඛේ ඥාන මෙතන දුක තියෙන්නේ කියලා දැක්ක එකද කියන දුක්ඛේ ඥාන ඒක වුණේ මොනවද අර සමත භාවනාවෙන් ගත්ත නීවරණ යටපත් කරන හුරුවත් විදර්ශනාලෙන් කෙලෙස් හඳුරන බව අනුශේධ ධර්ම දකවත් ගස්ස නිසා පිහිටිය සම්මා දිට්ඨි මෙතන නේද දුක දුක තියෙන්නේ මෙහෙ නේද ලෝකෙ නැහැ නේද කියලා අන්න ඒක ඥානය දුක්ඛේ ඥාන පොකට තමයි ධම්මට්ඨිය ඥාන කියන්නේ කියලා දැන් මෙයාට දුක්ඛේ ඥාන මෙයාට පේනවා මේ ආපු අරමුණම කාමයන දුකක් සමුදයක් ඒකයි තන් කියන්නේ වෙන එකක් නෙමෙයි ආපු අරමුණමයි आप अरमुनि लोके असुर करने बाव माय तन्हा हो क्या ने अरमुनि लोके तो बनने का यह तन्हा विधि तो दक्षिण वालों दिनम तन्हा मन्ने रातु पाटा किए ने के हम तीनों लोके असुर करने बाव उपको मतीन थावटी का किस रात नोट के नहीं मेहमान उपको एक कक किया एक ऐसे ने संखारा से उपको बाकी हेल बोटे के दुकुमा करे उपको एक कट दिए नहीं नहीं कर ला बालान नहीं तरह बुलवा नहीं कर गंद क्रमे अपने आए එතකොට මෙයාට තේන තණ්හාව කියන්නේ මේ අරමුණෙහි බැඳීම මොන හරි කියලා දකින්න තැන අරමුණ වැරදි කියලා දකින්න තැන දුක් නිරෝධයම තියෙන බව අන්න ඥාණයට පේනවා. එතකොට දුක් සමුදය දැක්ක තණ්හාව නිරෝධය මෙතන වරද කියලා දකින්න විතරයි ඕන. රූප ගැන තීරණ තියනද මෙයාට? රූප ගැන තීරණ දෙන එක තමයි ශාස්ත්‍රගත වාද උච්ඡේදවාදී කියන්නේ ඕක එපා. නිකන්තරාද පුත්ත වගේ. නෑ එපා රූප. ගස් කොළන් එපා, ගේ එපා. ඇඳුනුත් එපා. අන්න ශාස්ත්‍රගත වාදේ තමයි. එපා. උච්ඡේදවාදේ තමයි. දැන් මේ ඒ අන්ත නිදිලා මේ දිද්දියම මෙදුරු බව දුක විදියට දැක්කා රූපය සැපයි කියලා අල්ලගෙනත් නැහැ අන්න ඒ අන්තිම රූපෙණුම් මිදිලා රූපේ පා කියන එකණුම් මිදිලා රූපේ හොඳයි කියන එකණුම් මිදිලා මෙතන දුක විදියට දැක්කා අන්න චතුරාර්ය සත්‍ය ඥාන වෙන දුක්ඛ සමුදය ඥාන නිරෝධේ ඥාන නිරෝධගාමිනී පටිපදාය ඥාන එයාටම වෙනවනේ මගේ මේ යන මඟ හරි කියලා මාර්ගය පිළිබඳ නුවණ තියෙන මේක තමයි ක්‍රමය දැන් එයයි පරද්දන්න බෑ දැන් එයයි සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘත ඥාන තුන් තැනම එයයිට පුළුවන් ගන්නට මේ ත්‍රිපරිවර්තය සම්පූර්ණ කරගත්තා සත්‍ය ඥාන කියන මට්ටම කියන්නේ මේ සත්‍ය අවබෝධය කෘත්‍ය ඥාන කර කියන්නේ කරලා බලන මට්ටම කෘත ඥාන කියන්නේ එකක් කරලා ඵලයකට ආපු මට්ටම නිදි සැප විඳ මට්ටම ලෝකෝත්තර සැප ක්ෂණයක් හරි ඉඳලා තියෙන මට්ටම ඉස්තිර නෑ මේක ඉස්තිර වෙන දවසට කියනොත් සම්පූර්ණ කරා ඒවන් තන්න අනුසය අනුපති දැන් මෙයා දැක්කා මෙන්න දුක මේ හටගත්තේ යමක්ද දුක මෙතන හටගත්තේ යමක්ද වක්‍රාහාරව දුක එන මෙයාට දැන් ඔන්න සම්මාදිට්ඨියට පත් වෙනවා සම්මාදිට්ඨිය ආවට පස්සේ තවත් කරන්න දෙයක් තියෙනවද නෑ දැන් තියෙන්නේ අර බුදුහාමුදුරු ආනාපාන පබ්බ කියන්නේ ගිරිමානන්ද අහුරන්ට මේ වෙලාවට එයාට මේ ලෝකේ ඇසුරු වෙන්නේ නෑ ඇත්තටම බාහිර ඇසුරු සම්විද්‍යේ ඉදීම නැතර වෙන සමාධිය ලෝකෝත්තර සමාධි මට්ටම පටිසම්භිදාකරණ මාර්ගයේ කියන මහණෙනි සමාධිය හතර ආකාරයි. මහණෙනි සමාධිය හය ආකාරයි. මහණෙනි සමාධිය අට ආකාරයි. මහණෙනි සමාධිය 12 ආකාරයි. මහණෙනි සමාධිය 22 ධර්ම කියලා කියනවා. ඒ ලෝකයේ වඩපු සමාධිය.
දැන් අපි එකම රූපය දිහා බලන් ඉන්නකොට ලෝකෙ අනිත් කරුණු නැත්තා. කසින කියන්නේ. එතකොට සමාධියක් නැද්ද? ඒ ලෝ අර රූපය අල්ලන. එතන සමාධියක් තියෙනවා. ඊට හුස්ම ගන්නකොට මේ සිත දිස බලන්න. එතන සමාධිය තියෙනවා. ඒ හුස්ම අල්ලගෙන හුස්ම ඇසුරු කරන්නේ. ඇසුරු කරවක් පවතී. සමාධියක් පවතිනවා. ඒ නිසා සමාධිය ගොඩක් පෙන්නලා බුදුන් වහන්සේ දේශනා කරනවා සීල විසුද්ධිය හැදෙන සමාධිය. මේ සීලේ කියන අන්ත දෙකෙන් මිදුණ පවතින සමාධිය ලෝකෝත්තර සමාධිය විදියට. මේ මේ හැදෙන. ඉතින් මොනවා දැන් සම්මා දිට්ඨියට ආපු කෙනා ඉරිමානන්ද සූත්‍රය අවසාන දිගේ කියන ටික අපි ගලපල බලමු. සබ්බ කාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. සියලුම ක්‍රියාවන් වලට සියලු සිද්ධීන් ඉස්සරහට සියලුම හේතුඵලයක් ඉස්සරහට ගලපනවා. අස්ස කියන්නේ ආශ්‍රය වෙනෝ කියන්නේ ගලා එන හැම එකක්ම ඇහෙන රූප කණේ ශබ්ද නාසයෙන් ගන්ධ කටින් රස. ඒතා දිසානි කත්තාන සබ්බත්ත මපරාජිතා. අමංගල සූත්‍රය අග කියන්නේ මේ ටිකම තමයි. වෙනේම කියන්නේ නැහැ බුදුජානක මහසී අපිට හැඩ වෙනස් නිසා සිද්ධි වෙනස් වෙනවා. ඒතා දිසානි කත්තාන සබ්බත්ත මපරාජිතා සබ්බත්ත සුත්තිං ගච්ඡන්තේ සම්මංගල මුත්තමන්ති. මෙයා ඒ දිශාවල් කරද්දී ඇහැක දිශාවක් ඇහෙන රූප ඉදිරියේ අර හුරුවෙන් ගලපන චතුරාර්ය සත්‍ය ඥානයට විදර්ශනාවට වැටිලා විදර්ශනාවෙන් දුක්ඛේ ඥාන සමුදය ඥාන නිරෝධේ ඥාන මෙතනින් දකිනකොට ඒ ඇහෙන් ආපු ඇහැට ආපු රූපය අරඹය කෙලෙස් නැති බවපත් කණ එක දිශාවක් ඒ කණේ තියෙන ඒ ওই හය පළට ගලපන ඒකයි කිව්වේ සබ්බ කියනකොට මේ හයම සබ්බ කාය මේ සියලු ක්‍රියාකාරකම් ඉදිරියේ අස්ස උදව් කරගෙන සිස්සා මීති සික්කති හසුරවනෝ ධනේ සඳහා සබ්බ කාය පටිසංවේදී පස්ස සිස්සා මීති සික්කති ප්‍රතික්‍රියා වෙන්නේ පාලනයකින් ඒ රූපේ පේන්නේ මෙතන පාලනයට අනුවයි පස්ස සිස්සා මීති මේ මත්තමට ආවට පස්සේ එයා ජීවත් වෙන හැම තැනම සමාධිය තියෙනවා. අලුතින් හදන්න කියලා දෙයක් නැහැ. එයාට සිත පේන ගමන් ලෝකේ ඇසුරු වෙනවා ලෝකිත සාන්තිය යනවා මෛත්‍රිය යනවා කරුණාව යනවා දයාව යනවා ඒ විදිහට පත් වෙනවා. එදාට ඉතින් අපිට මත්ය කළ යුතු වැඩක් නැහැ මේ සාධිත්‍යයට පත් වුණා කියන්නේම මාර්ග ඥානාව. දැන් හොඳට බලමු මේ සියුම් පොඩි හඬන සද්දේ ලේන කියලා ඇහෙන්නේ නැද්ද? ලේන කියලා පහළවෙන්නේ කොහේද ඒ ධර්මතාව? අර සද්දේ තුලද මෙහෙ. මෙහෙ නොදැක්කොත් අපි කොහෙට ගිහිල්ලාද? අර සද්ද රූපෙට ගිහිල්ලා නැද? අපි දිනුම් මනිනේ තමා. මෙතනින් ඒක දකින්න දිනුම් වච්චක්. සෝතංච පටිච්ච සද්දේ උපද්ජති. සෝත විඥාන. ඒ විඥානය මෙහෙ ඇතුණා. ඒ සද්ද රූපේ හඳුරා ගැනීම මෙහෙ පහළ වුණා. ඒ හඳුරගත්ත රූපේද මෙහි නාම රූපේද ඉක්තුණා කියලා දකින්න බෑන්නේ අපි අනුරූපේ අඳුර. ඒ රූපය සමුන එතන තණ්හා මාන විඥාන ඇති. දැන් ඉතින් ඔබ දිනු දෙන උත්සාහන්ත වෙන්නේ මේ සඳහා අපිට කරන්න දේවල් ටිකක්. අපි මෙහෙම හිටියට දැන් අපි සිහිය කොහෙ ගිහිල්ලාද දන්නේ නැහැ. ගෙදර ඇද්ද අතීත කරපුව මතක් කරගෙන දුක් විඳිනවද දන්නේ නැහැ. මේක ඔබ දන්නේ නැහැ. ඔබට තේන්නේ නැත්තේ සම්මා දිට්ඨිය නැති තැන ඔබට ඔබ වෙන දේවල් හිතා ගන්න ඉඩ දෙන්නේ නැහැ. මායාවේ හැටි. දැන් අපි මේ මට වෙන්නේ මොකද්ද බලා ගන්නට නම් පිරිසිදු සිහියක් ඕන. ඒ පිරිසිදු සිහිය හදා ගන්නට අපි එක්වර හැමෝටම බැරි නිසා විදර්ශනාවකට එන්න අපි සමතේ වඩන්න වෙනවා. සමත භාවනාවක් පොඩ්ඩක් පුරුදු කරන්නට වෙනවා. හැබැයි අපි ඉස්සර නොදැන සමත භාවනා වැඩුවා. කරේ මොකටද නිවන් දකින්න කියලායි වඩන්නේ. සමතෙන් මේ කිසිම දැනකට එන්න බෑ. සාවකාලික සම්පත්තියෙන් විතරයි වෙන්නේ. හැබැයි සමතේ බොහොම වටිනා ආදර්ශයක් දෙනවා අපිට. මොකද සිහිය අවශ්‍ය දැන තියන්නට පුළුවන්. හොඳද? සමත භාව ශ්‍රේෂ්ඨය දෙන්නේ. ඒකෙන් ලොකු මෙහෙවරක් ඉෂ්ට කරනවා. මොකද්ද? සිහිය පුරුදු කරලා දෙන අවශ්‍ය දැන තියන්න. අපි දැන් සිහිය පිටවන්න අපි ගිය සතියේ කතා කරා ආනාපාන සතිය අරගෙන හුස්ම ඉහළට ගන්නකොට අපි හුස්ම දිහා නෙමෙයි බලන්නේ මේ දෙතොලේ නාසිකාග්‍ර කෙළවර එක්ක නාසයේ උඩුතොලේ හරි නාසයේ උඩ කෙළවර වදින තැන හරි අපිට දැනෙන තැනක් තමන් තෝරගන්න. ඒ තැන බලාගෙන අපි නාසයේ කෙළවර හුස්ම වදින එක නෙමෙයි මෙනෙහි කරන්නේ. නාසයේ අග සිහිය තියලිනු මේ නාසයේ අග. එතකොට අපිට මේ හුස්ම ඉහළ පහළ යන තේන බලනෝ නෙමෙයි. උදාහරණයක් ගත්තොත් මේ පිටිය දිහා උත්තර අවධානයෙන් බලන් ඉන්න චිත්‍රය දිහා බලන් ඉන්නකොට මේ කුරුල්ලෙක් දිහා අපි හම්බ. කුරුල්ල දිහා අරමුණු වෙන්නේ නැහැ ත්‍රි අරමුණු. අරමුණු වෙන්නේ නැහැ නේද? එහෙනම් ඒ වගේ නාසයේ කෙළවර සදින් අරමුණු කරගත්තොත් හුස්ම පේනෝ විතර. අරමුණු වෙන්නේ නැහැ. එතකොට අපි මේ හරහා පුරුදු වෙනවා සිහිය එක දැනක තියන්න. දැන් අපි වැරදිලා හරි හුස්ම පෙළනවා. දැන් හුස්ම හුසිහා මේ සිහිය හුස්මට ගියොත් මොකද වෙන්නේ? අපි හුස්ම අතාරින්න යන්න එපා. ආයි කියන්නේ නැහැ
ප්‍රශ්න අධිකාරිය කියලා. එතකොට බුද්ධ රූපයක් පේන්න ඉඩ තියෙනවා. මේව ඇස්තියක් නේ ඉන්නේ. මොකක් රූපයක් මේ මනෝ සංකාරයක් එන්න පුළුවන්. එනකොටම අපි මොකද කරන්නේ? ඒ රූපේ අතාරින්න යන්නත් එපා, අල්ලන්න යන්නත් එපා. ආයි මෙතෙන්ද තියා. කොහොම තියතිය ලොකු යුද්ධයක් කරන්නට වෙනවා මේ සිහිය පුරුදු කරන්. සිහිය පුරුදු වෙන්න සමහරට තප්පරයක් ඉන්න දවස් ගණන් පුරුදු වෙන්න වෙනවා. තප්පර දෙකක් ඉන්න දවස් ගණන් පුරුදු වෙන්නට වෙනවා. දවාලියක් ඉන්න ගොඩක්කල් පුරුදු වෙන්න වෙන අය ඇති මෙතන ඇති. මම සමස්තෙන් කතා කරන්නේ පුජ්‍යනිකව කතා කරන්න හොඳ නැති නිසා. ටික දවසක් ගිහිල්ලා මෙයා සිහිය එක තැන තියන්න පුරුදු වුණාට පස්සේ දැන් අපිට සමත භාවනාවෙන් කරගන්නට ඕන දේ කරගත්ත. මොකද්ද? සිහිය අවශ්‍ය තැන තියන්න පුරුදු වුණා. දැන් තියෙනවා සිහිය කොතෙන්ද? සිත පටන් ගන්න තැනට. සිහිය පිහිටෙවුවට පස්සේ ඇහැට රූප වෙනකොට මෙතන හට ගත්ත අරමුණ පේන්න ගන්නවා. අරමුණේ වර්ධ විඥාණයට විග්‍රහ කරන ඉන්දේ දුක්ඛ නිරෝධය සිද්ධ වෙනවා. අන්න අර සමතය හරහා සමත පූර්වාංගම විදර්ශනාව කියන පටිසම්භිදා කරන මාර්ගයේ දෙවෙනි පොතේ තියෙන සමත පූර්වාංගම විදර්ශනාවල ආරම්භෙම තියෙන මේ විග්‍රහය. හොඳට කියනවා නම් සමත විදර්ශනා පූර්වාංගම යුගනද්දේ කියලා. මේ දෙකම ඕන වෙනවා කෙනෙක්ට. ඕන නැති අය ඇති. මේ පස්සක දවස වගේ අවශ්‍ය වෙන්නේ නැහැ. කම්මතනෙ රුග්ගතෙන් ලට මුකුත් ඕන වෙන්නේ නැහැ. එහෙම අයත් මෙතන ඇති. සමස්ත වරද්ද ගන්න එපා. සබාවන උගන්වනෝ කියලා අපි හොනේ. සමතේ ඕන වෙන්නේ සිහිය අපිට ඕන තැන තියන්න පුරුදු නැති නිසා පුරුදු කරගන්න. ළමයෙකුට ගුරුවරයෙක් වේදල ගන්න මොකටද? ළමයා සීවේ සංවර කරන්න පුරුදු කරගන්න. ඒ වගේ මේ සමත භාවනාව ඕන වෙන්නේ එක තැනක සිත සිහිය තියලා පුරුදු කරගන්න. මේ මොනවද කරන්නේ? මහා සතිය වඩන්නේ. අපි චෝර තැන සිහිය තිව්ව සිත පටන් ගන්න තැනටම තිව්වා. යං කිංචි සමුදය ධම්මං සබ්බන්දං නිරෝධම්මති. අන්නේ සිහිය පිහිටෝ නාට වෙන දේ මොකද්ද? එයාට පේනෝ අභ්‍යන්තරේ තිබිච්ච නාම ධර්මයි බාහිරේ තිබිච්ච රූපයි එකට ගැටෙනවා. එයාට පේන්නේ මෙතන ක්‍රියාවක් විතරයි තියෙන්නේ. එතන තමයි කායානුපස්සනාව වැඩිච්ච තැන. හරියටම පේනෝ අභ්‍යන්තරේ නාම ධර්මත් බාහිරේ තියෙන රූපයකුත් ගැටුණා. මෙයයි දකින්නෝ මේක මෙතන තිබ්බියක් විතරයි ධර්මතාව. මේක මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා එයයිටම නුවණ උපදින දකින්න. ඒකට තමයි අනිත්‍ය සංඥාව වැඩෙනවා කියන්නේ. අනිත්‍ය සංඥාව වෙනමයි මේක දකින්න එක වෙනමයි නෙවෙයි, ඔක්කොම එකයි. මේ තිබ්බිය දකින්න දවසට අනිත්‍යය අනිත්‍යානුපස්සී විහෙරති කියන්නේ මේ තිබ්බිය දකින්න යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. එයාට පේනවා මෙහෙම ධර්ම දෙකක් ගැටෙනවා එච්චරයි සිද්ධියක් විතරයි. ඒව අරඹය හිතන බව සංඛාරය පහළ වෙලාවක් නැහැ මේ සිද්ධිය දකින්න නිසා. අපි රූප දකින්නකම් සංඛාරය ඉබේ සිද්ධ වෙනවා, රූපේ බලන හිතෙනීම ඉබේ පහළ වෙනවා. සිද්ධිය දකිනකොට ඒක වෙන්නේ නැහැ සංඛාර නිරෝධය වෙනවා. ඔතෙන්ට එන්නයි අපි මේ සමත භාවනාවක් වඩන්නේ. දැනගෙන ගියොත් වරදින්නේ නැහැ, නොදැන ගියොත් අතරමං වෙනවම තමයි. එයි මේ භාවනාව වරද්දගත්තොත් ඔළු කචර වෙනවා. අමනුෂ්‍යයඟට වහනවා. අනිවාර්යෙන්ම යන්නේ නැහැ. එලවන්නත් බෑ. එඳන් උස්සන ඇවිදින අපි අතර ඉන්න දැනට ඒ සිද්ධි වෙන අය අපිට පේන මොනව කරන්නද බේරන්න අපිට මේ ක්‍රම නැහැ අපි ගන්න. ඒ එක එක බලපෑම් වෙන ඒක නිසා සමතේ යනකොට අරමුණක යන්න ඒ දණ්ඩ යන්නේ ගමන යන්නේ ඒ දණ්ඩ තියෙන නිසා මිසක් ඒ දණ්ඩක යන්න ඒ ගමන පිටත් උනා නෙවෙයි. එම නිසා සමතේ යන්නට ඕන අවබෝධයෙන් යන්නේ මොකටද කියලා දැනගෙන අන යන තැන ඒ දණ්ඩ තිබුණ නිසා ගියා මිසක් ඒ දණ්ඩක යන්න පිටත් උනා නෙවෙයි. සමතේ වඩන්නේ සිහිය පුරුදු කරලා විදර්ශනාවට සිත පටන් ගන්න තැන දර්ශනය කරන ඇටි සැටි දකින්න ශක්තිය හදන්න කියලා අරමුණු කරන් ගියොත් ඔබට සමතේ අතරමං වෙන්නේ නැහැ. අර ශක්තිය හැදෙන්නේ තේරෙන්නේ. ඉතින් අපි ගිය සතියේ වගේ විනාඩි 5ක් විතර විනාඩි 2ක් විතර සමතේ වඩමු. හැබැයි මෙහෙම දේවල් වෙන වෙන එකම අපි නැවත කතා කරන්න ඕනේ. මොකද පැය ගණන් වඩන්න ඕනේ නැහැ භාවනාව. විනාඩි 5ක් හොඳටම ඇති. අපි මේ නාසිකාග්‍රයේ කෙළවර නාසයේ කෙළවර හරි උඩුතොල හරි එහෙම නැත්නම් නාසයේ උඩ කෙළවර හරි උඩු අග්‍රය හරි දැනෙන තැන් ඇදීනේ අපිට හුස්ම හොඳට හැරෙන තැන දැනෙන තැන. ඒ දැනෙන තැන දකින්න පටිසම්භිදා කරන මග්ගේ දෙවෙනි පොත බංග ප්‍රකරණ දෙවෙනි පොත අරන් බලන්න. ඉතාලම ලස්සනට පදෙන් පදයට තේරුම බුදුරජාණන් මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරා. නාසිකාග්‍රය කියලා කියන නාසිකාග්‍රයේ කෙළවර සිය පිහිටවන්න කියලා කියනවා. හැබැයි අරමුණේ පිහිටලා විදර්ශනාවට මග විදියට. එහෙම පිහිටවල බලන් ඉන්නකොට අපිට හුස්ම පෙනුනොත් හරි. හුස්ම හඳුනගත්ත තැනට සිහිය ගියොත් හුස්මට සිහිය ගියොත් අපිට වැරදිලාද නැද්ද? වැරදිලා.
අපි මොකට කරන්නේ? ෂණිකව ආයි පිහිටවනවා නාසයකට. කොහොමම පුරුදු කර කර ඉන්න. පුරුදු කර කර ඉන්න ගමන් විනාඩියක් දෙකක් යද්දි බලන්න මෙහෙම පිහිටවපු සිහියද සිතක්නේ. මෙහෙමද පේන්නේ සිතකට නේ කියලා නගල විදර්ශනාව තේරෙන. සමතේ තුලින් විදර්ශනාව ජීවිතේ. මෙහෙම පේන්නේ සිතකටනේ. දැන් මෙහෙම බලන් ඉන්න තැන පිහිටන තියෙන සංඥා සංකාර විඥාන ටිකක්නේ. මේ නාසය හඳුරන්නේ හඤ්ඤාවනේ. නාසය කෙලවර හඳුරන බවද සංකාරයනේ. හඳුරන රූපෙට දැස්ස බවම විඥානයනේ කියලා දැන් ඒ අර සමතේ ඉඳන් විදර්ශනාවට එන ශනික උපදන්ස් ගන්න දකින්න. අපි මෙතන චුට්ටක් ගැඹුරු යන්නේ නොතේරුණා කියලා දුක් වෙන්න එපා. අපි එන සතිය ගත කරන්නේ මේක ලේසිනේ. දැන් මේ නාසිකාත්‍ර කෙලවර බලාගෙන දැන් යුද්ධයක් කරනවා මේ. ආයි මට යන හුස්ම ගන්නවා ආයි මේ තොලේ අගට ගන්න. ආයි බුද්ධ රූපයක් මතක් වෙන්න පුළුවන්, දේව රූපයක් මතක් වෙන්න පුළුවන්, පෙරේතෙක් වෙන්න පුළුවන්. පේනකොට ආයි ගාරව එපා කියන්නේ නැහැ. ඒව අන්තවලින් ගැටෙන්නේ නැතුව ෂණිකව අර කෙලවරක තියනවා සිහි. තියලා 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 පුරුදු වෙනවා. සමහරට මෙතන ඇති දක්ෂයෝ විනාඩියක් දෙකක් ඇතුළත ඉන්න පුළුවන් ඒ අනාශයක බලා. හැබැයි Tamanta taman අවෙන තේරුම් කියන්නේ බොරු කියන්නේ යන්නේවා. ඉව තමන් ආව. අතරම මේ තරම මම තීවරමයි ගන්න බැහැ කාටවත්. ඒක නිසා දැන් එහෙම පුරුදු වෙනකොට චික වෙලාවක් යද්දි සමාධියක් එනවා. ඒක පුළුන් රදක් වගේ හැම ඵලයේ කියන්නේ බලු වෙනාට කියවුනා. පුළුන් රදක් වගේ යන්නේ හැල්ලු වෙලා දැන්නේ. දැන්නේකොට දැන් එයාට තේරෙනවා මෙන්න ආයත පේනවා විතර. හුස්ම හැම හේ යන දැනෙනවා. ඒකද අතන පේන්නේ. පෙනෙන එකයි දැනෙන එකයි දෙක. හරිද? දැන් අපි බලන්නේ නාසිකාගේ කෙළවර. ඒක පේනකොට හුස්ම දැනෙනවා. ඒකට කියන්නේ නිරෝධ සංඥා. දැන් එහෙම ඉන්න ගමන් මේ පේන්නේ ද හිතකට නේ කියලා ඩක්කාර දෙනවා තියෙන්නේ. පේන්නේ ද හිතකට නේ. බලන් ඉන්න තැනත් තියෙන සංඥාවක් නේද? මේ හඳුරන්නේ කෙළවර නාටි කෙළවර කියලා හඳුරන්නේද පුරුද්දෙන්නේ කියන ඔන්න විදර්ශනාවට. ඊට විදර්ශනාවේ ඉන්න ටිකක් වෙන. ඉන්නකොට මම සද්දයක් යනවා. සද්ද හඳුරන බව මෙහෙනේ පහළු මෙයන් නරද 100 තියෙනද මෙතෙන්ට විග්‍රහයට. තියලා ආයෙ බැරි වුණොත් ආයෙ යනවාට. මෙහෙම මෙහෙම ඉන්නකොට ඔබට පුළුවන්කම හැදේ. ඉතින් සතියේ දවසට විනාඩි මේ භාවනාවේදී. භාවනාවේදී වැඩිපුර ඉන්න ගමන් ඒක ජීවිතේ ඒක සංගයයක් කරගන්න විනාඩි 5. ඉතින් නිදාගන්න ගිහින් ඇඳේ වාඩි වෙලා ඉන්න මේ වෙන ක්ලෑ හොය හොය යන්න එපා. ඒ කාලේ ක්ලෑ හොයන් ගියාට අද ගියොත් නම් මරණවා බෙදි. ඒ කාලේ බුදු පියාණන්ගේ පහළ වෙන කාලේ නිවන් දකින්න යුද්ධ කරන කාලේ මේ මිනිසු ගාස් ගණන් දසදහස් ගණන් ක්ලෑ වෙලා ඉන්නේ. සිරුවක් කුමාරේ ගිහිල්ලා බඩු නැගෙන අමුද සිද්ධියක් නෙවී ඒක. නිසා ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒක නිසා අපි අද ගියොත් කොරනෙල් ලයින් එකදී පොලිසියෙන් එන මොකටද මේ මොකටද කලකිරු? හේතුවයි. ඊතර කවුද වැඩි හිටියෝ ඉන්නේ? ඔක්කොම අහනවා. එදා එහෙම ඒක නිසා මේ කාලේ පටලවා ගන්න. දැන් ඇඳේ වාඩි වෙලා ඕම් සීනුවලින් පොඩ්ඩ විනාඩි 5ක් විතර ඉඳලා ඉතින් හැම තිස්සෙම විදර්ශනාවේ. කෙනෙක් හඳුරනවා. හඳුරන්නේ මෙහෙ. අන්න විදර්ශනාවට එනවා. මේ ශනික ජීවිතය කරගන්න විදර්ශනා. මෙතනනේ හඳුරන්නේ. හඳුරන එක ඇතුලේ තියෙනව නේද අතීත පුරුද්ද? ශනික අතීතයක් කරා. කීනම් පුරාණ මේ පුරාණ කර්මයක් දකිනවා. ඒක නේද මේ රූපෙට උනේ හඳුරන්නේ. ඒක මෙහෙ නේද පහළොනේ. මෙහෙයි හැඳිරීම පහළොනේ. කියලා දකිනකොට රූපෙ ගැලවි. අන්නවම නිරෝධ සමාපatti ඉන්නෝ කියන්නේ මරණාසන්න වෙලාවෙත් ඕකමයි අපිට. එයාට රූපය සිරු වෙන්නේ නැහැ. ඒක නිසා තණ්හාව නැහැ. තණ්හාව නැති නිසා මොකද? රූපය ඇතේරුම කියන්නේ අනාගාමී. රූපය ඇතේරියත් අනාගාමී. රූපය ආරම්භය පහවෙනා නාමයේ සම්පූර්ණ සුද්ධ වුණු හේතුඵලයක් විදිහට දැක්කොත් ඒ ඥාණය එතෙන්ට ආවොත් නාමයේ රූපෙත් ඇතහැරුණා රූපය හඳුනන බව ද කියන්න හොඳ නැති මේක. මොකද හොඳ නැත්තේ අපි ඒක කරන්න කිව්වොත් අරගෙන නැති වෙලා එතන මම වෙනව මෙතන. එතෙන්දි හේතුඵලයක් කියලා දැක්කොත් කිලිම රාත්. අරූපරාග රූපරාග මානොද්දච්ච විද්‍ය පහම පරම කැඩිලා යනවා. ඒව පහමෙත් ඉන්නේ අන්නර අරචුත්‍ය අවිද්‍යාව නිසා. ඒක නැති වෙලා ගියපම රතන්නාට සම්පූර්ණ අවිද්‍යාවෙන් මිදුණු කෙනා. අනාගාමී කෙනාට අවිද්‍යාව තියෙන්නේ අර අනුශේ ධර්ම ටික විතරයි. මොනවාද අනුශේ නෙවෙයි මේ සංයෝජන ධර්ම. උද්දම් භාගයේ සංයෝජන ධර්ම ටික. රූපරාග රූපරාග මානොද්දච්ච විද්‍යාව ටික. ඉතින් ඒ සඳහා වීර්ය වැඩමු අපි විනාඩි 5ක් දැන් තේරෙන්නේ නැති නේ.